සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි, දැන් මේ පින්වත් හැම දිනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ගෞරවයෙන් යුක්තව තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට දේශනා කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අවස්ථාවේදී කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ඒ ධර්මානුශාසනාව ප්‍රඥානාලිකාව ඔස්සේ ලක්වැසි ජනතාවට ලුවැසි ජනතාවට අහන්න සලස්වමින් ඒ සඳහා ඒ දායකත්වයේ දරමින් ඒ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගනු ලබන්නේ. ධර්ම ශ්‍රවණය මෙලව යහපත පිණිසත් පරලොව යහපත පිණිසත් නිර්වාණ අවබෝධයේ පිණිසත් උපනිශ්‍රේවන උතුම් මංගල කාරණයක් ධර්ම ශ්‍රවණය. එනිසා ධර්ම ශ්‍රවණය බොහෝම හොඳින් සිද්ධ කරගන්න ඕන. ආවට ගියාට ඕනමෙට පාට ධර්මය අහලා තේරුමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඒ ධර්මයේ සකසා ශ්‍රවණය කරන්නට ඕන. ඒ ධර්මයේ සකසා දේශනා කරන්නත් ඕන, සකසා ශ්‍රවණය කරන්නත් ඕන. ධර්මයේ සකසා ශ්‍රවණය කරනවා කියලා කියන්නේ බාහිර දේවල් වලට අවධානය යොමුනකොට මේ ධර්මානුශාසනාව තුළම තමන්ගේ පූර්ණ අවධානය රඳවාගෙන බොහොම ඉවසීමෙන් යුක්තව, බොහොම සිහිනුවණින් යුක්තව, මනා අවධානයකින් යුක්තව ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම. එතකොට ඒක ශ්‍රවණය කරනකොට ධර්ම දේශනාව තුළම තමන්ගේ පූර්ණ අවධානය රඳව ගන්නටත් ඕන. ඒ වගේ මේ ඇහෙන ධර්මය එහෙම අවධානය යොමු කරගෙන ඉන්නකොට තමන්ට ඒ ධර්ම ඇහෙනවා. ඇහෙනකොට මෙනෙහි කරන්නට ඕන. චින්තනය කරන්නට ඕන. ඒ වගේම මානසිකාර කරන්නට ඕන. නිකාම අහගෙන හිටියයි කියලා ඒකේ වැඩක් වෙන්නේ නැහැ. අවධානයේ තියාගෙන අහගෙන ඉන්න වගේම ඇහෙන ධර්මයේ වචනයක් වචනයක් පාසා හිතන්ට ඕන. චින්තනය කරන්නට ඕන. මානසිකාර කරන්නට ඕන. මෙනෙහි කරන්නට ඕන. ඒ වගේම මෙනෙහි කරයි කියලා ඒ ධර්මයේ වැටෙහෙන්නේ නැහැ. ඒ ධර්මය නුවණින් අර්ථය මෙනෙහි සලකන්ට ඕන. නුවණින් විමර්ශනය කරන්ට ඕන. විමර්ශන බුද්ධියෙන් බණ අහන්ට ඕන. ඔය විමර්ශන බුද්ධියෙන් බණ ඇසීම තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. අහන දේ එහෙ විදිහටම පිළිගන්නෙත් නැහැ. එහෙම පිළිගන්නේ විමර්ශනයක් නැති අය. අහන දේ අවිචාරවත්ව ප්‍රතික්ෂේප කරන්නෙත් විමර්ශනයක් නැති අය. ඒ නිසා පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම දෙකම කරන්න පුළුවන්. හැබැයි දෙකම වෙන්න ඕනේ විමර්ශනයෙන්, විචාරයෙන්, විමර්ශනයෙන්, ප්‍රශ්න කිරීමෙන්. අන්නේ විචාර බුද්ධියෙන් ඒ ධර්ම ශ්‍රවණය කරන්න කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා තියෙනවා. ඒකේ යෝහිත සෝතෝ ධම්මං සුනාති, මානසිකත්වා ධම්මං සුනාති, ආත්තිකත්වා ධම්මං සුනාති ආදී වශයෙන් ඔයි පෙන්නන්නේ ඒකයි.
එතකොට බලන්නේ බණ අහනවා කියන එකත් භාවනාවක් වගේ ඒකත් බොහෝම සිහිනුවණින් කළ යුතු දෙයක්. එතකොට තමයි ඒ ධර්මයෙන් Tamanට ඵල ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට විමර්ශනයෙන් බණ අහනවා කියන එකට කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් බණ අහනවා කියලා. එතකොට ඒ විමර්ශන බුද්ධියෙන් යුක්තව යා ධර්මයට අවධානය යොමු කරන කෙනා ඒ කියන හැම දෙයක්ම එයා විමර්ශනය කරනවා, හිතනවා. ඒක ඇත්තක්ද බොරුවක්ද පිළිගත හැකිද බැරිද, ඒකින් Tamanට ලාභයක් යහපතක් අර්ථයක් තියෙනවද, ඒකින් මොකද්ද Tamanට මෙලොව වශයෙන් වෙන යහපත, කායික මානසික වශයෙන් සමාජීය වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් අපට ප්‍රයෝජනයක් යහපතක් අර්ථයක් මේකේ තියෙනවද, ප්‍රායෝගිකව සැනසීමක් ලැබෙන දහමක්ද, පරලෝ වශයෙන් අපට මොකද්ද තියෙන යහපත, පරමාර්ථ වශයෙන් අපට මොකද්ද මේකේ විමුක්තියක් සාධනය වෙනවද, යහපතක් අර්ථය සැලසෙනවද, ඒක කොහොමද වෙන්නේ, යන්නේ එහෙම විමර්ශනයක් තියෙනවා. එහෙම නුවණින් විමසලා සාධනීය කරුණු මත Tamanට ඒක සත්‍යයි ඇත්තයි කියලා සත්‍යයි කියලා වැටහෙනවනම් අන්න එහෙම වැටහෙනවනම් විතරක් ඒක ගන්න කියලා. ඒක පිළිගන්න කියලා. අන්න එහෙම වැටහුනොත් විතරක් සාදු කියන්න කියලා. එහෙම නැතුව අවිචාරවත්ව කෙනෙක් සාදු සාදු කියකිය බනහන්. වැඩක් වෙන්නේ නැහැ. එයාට ඒක වැටහිලා නෙවෙයි සාදු කියන්නේ. ඒක වැටහිලා නෙවෙයි එහෙමයි කියන්නේ, එහෙයි කියන්නේ. ඒක පිළිගන්නේ ඒක වැටහිලා නෙවෙයි. එහෙම වුණොත් ඒක වැරදි. ඒ ශ්‍රවණයේ වැරදි. ඒ අහන විදිය වැරදි. බුද්ධ දේශනාවට විරුද්ධයි ඒ අහන විදිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හේම නෙවෙයි, හොඳට අහගෙන ඉඳලා පිළිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ, හොඳට අහගෙන ඉඳලා හිතට අරගෙන ඒක නුවණින් සලකා බලනවා, මේක ඇත්තද බොරුවක්ද, පිළිගත හැකිද බැරිද, ප්‍රායෝගික වශයෙන් අපට මේ තුල සැනසීමක් ගොඩනැගෙනවද, එවැනි සැනසීමක් අපට ප්‍රායෝගිකව භුක්ති විඳින්න පුළුවන් දහමක්ද කියන එක අපි නුවණින් බලලා ගවේෂණය කරලා විමර්ශනය කරලා Tamanට ඒක සත්‍යයි කියලා නුවණට වැටහුනොත් විතරක් ආ ඒක හොඳයි කියලා බාර ගන්න, සාදු කියලා පිළිගන්න. අන්න එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේ බණ අහන්න කියලා තියෙන්නේ. ධර්ම දේශනා කරන්න කියලා තියෙන්නේත් ඒ වගේම ඒ දේශනාවට සූත්‍රයට විනයට අනුව බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒ අයුරින්ම Tamanගේ පෞද්ගලික මත ඉදිරිපත් කරන්නේ නැතුව බුද්ධ වචනේම ප්‍රකට කරන්නට ඒ දහම ඒ විදිහටම පෙළ දහම තියෙන විදිහටම ප්‍රකට දේශනාව කරන්න ඕන. ඉතින් ඔන්න ඔය දෙපාර්ශ්වයේම ඔය කටයුත්ත හරියට සිද්ධ වුණොත් ඒක නා සද්ධානුසාරී වෙනවා. එහෙම නැත්නම් ධම්මානුසාරී වෙනවා. එහෙම නැත්නම් සෝතාපන්න වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත් වෙනවා. ඒ වගේ සාන්දෘෂ්ටික වශයෙන් මෙලවදීම ඒකේ ප්‍රතිඵලය හම්බ වෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රායෝගිකව අපට යහපතක් අර්ථය සැනසීමක් ගෙන දෙන ඉතාම වටිනා ආශ්චර්යමත් ධර්මයක් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ දහම. ඉතින් ඒ දහම තමයි අපි මේ දේශනා කරන්නේ. එතකොට මේ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මයේ තුලින් යම්කිසි දේශනාවක්, බුද්ධ දේශනාවක්, සූත්‍ර දේශනාවක් මාතෘකා කරගෙන ඒ සූත්‍ර දේශනාවේ තියෙන අන්තර්ගතය ඉදිරිපත් කරමින් ඒ සූත්‍රයේ තියෙන දහම් කරුණු ටික විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දේවරම් වෙහෙරේ වැඩ ඉන්න දිනක භික්ෂූන් වහන්සේලා ආරම්භය වදාළ වටිනා දේශනාවක් තියෙනවා. සංයුක්ත නිකායේ පංචක නිපාතේ පස්වෙනි භාගයේ මහා වර්ගයේ තියෙනවා සූත්‍රයක්, විභංග කියලා සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාවේ නම විභංග සූත්‍රය. විභංග කියලා සූත්‍ර ගොඩක් තියෙන, ධාතු විභංග, සත්‍ය විභංග. එතකොට ඒ වගේ දක්ඛිනා විභංග. එහෙම විභංග සූත්‍ර ගොඩක් තියෙන. මේක නිකම්ම විභංග සූත්‍රය. විභංග කියන්නේ බෙද බෙදා විග්‍රහ කර කර දේශනා කළ දේශනාව. ඒක දැන් ඔය බණපදයක් දේශනා කරා නම් ඒක බෙද බෙදා තව තවත් කඩ කඩ විග්‍රහ කරනවා, විස්තර කරනවා, විභ උපමා උපමේය ඇතිව
ඒක ප්‍රබේද ඇත් විස්තර කරමින් ඒ වගේ විග්‍රහයක් දෙන දේශනාවට තමයි විභංග කියලා කියන්නේ. විස්තාර්ථ දේශනා. එතකොට ඒ වගේ මේ විභංග සූත්‍රේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි විස්තර කරන්න විභාග කරන්න. වෙන් කොටස් වශයෙන් විග්‍රහ කිරීමක් සිද්ධ කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා මහණෙනි මම නුඹලාට ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය මාර්ගය දේශනා කරනවා. ඒ විභාගකට දේශනා කරන විභංග කොට බෙද බෙදා විග්‍රහ කරනවා. එනිසා මහණෙනි මනාකොට අහගෙන ඉන්න. සාදුකම් මනසිකරෝත මනාකොට මෙනෙහි කරන්න. දේසිස්සාමි භාග්‍යවතුන් වහන්සේ ඒ විභංග සූත්‍රය දේශනා කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කළා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අහනෝ මහණෙනි කුමක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ යනු ඔන්න විස්තර කරන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට ඔන්න ඔය විදිහට අංග 8ක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැටියට දේශනා කරනවා. දැන් මේ අංග 8 වෙන පළවෙනි එක විස්තර කරන සම්මා දිට්ඨි. මොකද්ද මහණෙනි සම්මා දිට්ඨිය යනු? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි. අන්න සම්මා දිට්ඨිය විග්‍රහ කළා. සම්මා දිට්ඨිය යනු දුක පිළිබඳව තියෙන ඥානය, දුකට හේතුව පිළිබඳව තියෙන ඥානය, දුක්ඛ නිරෝධය පිළිබඳව තියෙන ඥානය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා දුකින් මිදෙන උපාය ක්‍රමය විදිය පිළිබඳව තියෙන උපාය දන්නා ඥානය. ඒ සිව් ඥානේටම කියනවා සම්මා දිට්ඨි කියලා. අන්න එතකොට ওই විදිහට විග්‍රහ වෙනවා. ඊට පස්සේ මහණෙනි සම්මා සංකප්පය කියන්නේ මොකක්ද? සම්මා සංකල්පය කියන්නේ මහණෙනි නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද අවිහිංස. මෙන්න මේවට තමයි සම්මා සංකප්ප. ওই විදිහට අංග 12ම අංග 8ම විග්‍රහ කරනවා. සම්මා වාචාව, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමයේ, සම්මා සති, සම්මා සමාධි. ඔය විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරගෙන බෙදාගෙන යනවා. දැන් අපි ඉස්සෙල්ල මොතන තෝරගන්න ඕන? ඉස්සෙල්ල සම්මා දිට්ඨිය තෝරා ගන්න ඕන. සම්මා දිට්ඨිය තෝරා ගත්තාම ඉතුරු අංග ටික ඉබේම ගොඩ නැගෙනවා. අපි සම්මා දිට්ඨිය තෝරගන්නේ නැතුව සම්මා සංකල්පය ගැන කොච්චර කතා කරත්, කොච්චර විස්තර විභාග කරලා ඉගෙන ගත්තත් සම්මා සංකල්පේ එන්නේ නැහැ. සම්මා වාචා යහපත් වචන, සම්මා දිට්ඨිය මුල් කරගත් වචන, සම්මා වාචා, සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාව, සම්මා ජීව නිවැරදි ජීවිකාව, සම්මා වායාම වීරිය කරන ආකාරය, උපන්නා වූ ලෝභ දේශ මොහ දුරු කිරීම, නූපන්නා වූ ලෝභ දේශ මොහ නූපදවන ආකාරය, උපන්නා වූ අලෝභ දෝ සමෝහ දියුණු කිරීම, නූපන්නා වූ ලෝභ දෝ සමෝහ දුරු උපදව ගන්න විදිය, අන්න ඒ විදිහේ වීරිය කරන ක්‍රමයක් තියෙනවා. මේ කෙලෙස් දුරු කරන වීරිය කරන විදියක් තියෙනවා. ඒ වගේම සම්මා සති, සතර සතිපට්ඨානය තුළ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානය තුළ කෙලෙස් තවන වීරියෙන් සිහියෙන් නුවණින් අභිජ්ජා දෝමනස සංසිඳෙන ආකාරයට කාය වේදනා චිත්ත ධම්ම කියන සතර පොලේ සිත පිහිටුවා ගන්න සිහිය උපදව ගන්න විදිය දේශනා කරනවා. ඒ වගේම ධ්‍යාන මට්ටම සමාධිය යටතේ විග්‍රහ කරන රූපාවචර ධ්‍යාන හතර. මේ විදිහට පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය විග්‍රහය තියෙනවා. සම්මා වාචා කියන්නේ මේකයි, සම්මා කම්මන්ත මේකයි, ආජීව වායාම සති සමාධි ඔය විදිහට විග්‍රහයක් තියෙනවා. ඒ විග්‍රහය තේරුම් ගන්න සම්මා දිට්ඨිය තෝරාගෙන ඉන්න ඕන. සම්මා දිට්ඨිය තෝරාගන්නේ නැතුව සම්මා කම්මන්ත සම්මා සංකල්පය තෝරගන්න බෑ යාට. සම්මා දිට්ඨිය තෝරගන්න නැතුව සම්මා වාචාව තෝරගන්න බෑ. සම්මා දිට්ඨිය තෝරගන්න නැතුව සම්මා කම්මන්තය තෝරගන්න බෑ. ආජීවයේ වායාමයේ සතිය සමාධිය තෝරගන්න බෑ.
ඔය හැමහෙකට මුලට වැටෙනෝ සම්මා 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 කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා ඔය හැමහෙකටම සම්මා 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 කියලා වැටෙනවා. ඒ සම්මා කියලා කියන්නේ සම්මා දිට්ඨිය මුල් කරගත්තා කියන එකයි. එතකොට සම්මා දිට්ඨිය සම්මා වාචා කියලා කියන්නේ යහපත් වචන තමයි පරිවර්තනය. හැබැයි සම්මා දිට්ඨිය මුල් කරගත්ත වචන කියන එක. සම්මා දිට්ඨිය මුල් කරගත්ත ක්‍රියාව, සම්මා දිට්ඨිය මුල් කරගත්ත ජීවිකාව, සම්මා දිට්ඨිය මුල් කරගත්ත සතිමත් බව, සම්මා දිට්ඨිය මුල් කරගත්ත වීරිය, සම්මා දිට්ඨිය මුල් කරගත්ත සමාධිය, සම්මා දිට්ඨිය මුල් කරගත්ත සංකල්පය. එතකොට සම්මා දිට්ඨියේ හැම එකටම තියෙනවා. එතකොට සම්මා දිට්ඨිය තෝරගන්නේ නැතුව අර ඉතුරු අංග ටික අපට පැහැදිලිව තෝරගන්න බෑ පෙන්වුවොත්. ඒ නිසා සම්මා දිට්ඨිය තෝරා ගැනීම වටහා ගැනීම තමයි මේකේ තියෙන ප්‍රධානම කාරණය. ඒක තෝරගත්තට පස්සේ අපිට ඉතුරු කාරණා निराකරණය වෙනෝ නිකම්ම. එතකොට සම්මා දිට්ඨිය ගැන බුදුරජාන් වහන්සේ මෙතෙන්දි භික්ෂුන් වහන්සේලාට පහදලා දුන්නේ දුක්ඛේ ඥානං. දුක පිළිබඳව ඥානයක් තියෙන්න ඕන. දුක්ඛ සමුදයේ ඥානං. දුක හටගන්න හේතුව පිළිබඳව ඥානය තියෙන්න ඕන. දුක්ඛ නිරෝධේ ඥානං. දුක නැති වෙන ආකාරය පිළිබඳ නුවණ තියෙන්න ඕන. දුකින් මිදෙන උපාය පිළිබඳව, මාර්ගය පිළිබඳව, ක්‍රමය විදිය පිළිබඳව නුවණ තියෙන්න ඕන. ඔය සිව් නුවණ තමා තුල අර්ථවත් වුණොත්, ඔය සිව් නුවණ, ඔය දර්ශනය, ඔය ඥානය, ඔය දැනීම, ඔය අවබෝධය කෙනෙක් තුල ගොඩ නැගුණොත් අත්දැකීමක් ඔස්සේ, ප්‍රායෝගික අත්දැකීමක් ඔස්සේ එන්න ඕන. එහෙම නැතුව දැනුමට, වචනයට නෙවෙයි, හුදු සංකල්පයකට නෙවෙයි. එහෙම හිතලු මට්ටමකින්, සංකල්පිත මට්ටමකින්, දැනුමේ මට්ටමකින්, සම්මා දිට්ඨිය පිළිබඳ දැනුමේ මට්ටමකින් සම්මා දිට්ඨි නෙවෙයි. දැන් අපිට දැන් සම්මා දිට්ඨිය ගැන කියන්න පුළුවන්. සම්මා දිට්ඨිය කියන්නේ දැන් ඕනම කෙනෙකුට කියන්න පුළුවන් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, අයං උච්ච සම්මා දිට්ඨි කියලා එයාට කියන්න පුළුවන් කටපාඩමින්. එහෙම කිව්වයි කියලා එයා සම්මා දිට්ඨියෙන් යුක්තයි? යුක්ත වෙන්නේ නැහැ. ඒක දැනුම, ඒක පෙළ, ඒක ಉದ್ದೇಶය, ඒක මාතෘකාව. එතකොට සම්මා දිට්ඨිය කියන එක ජීවිතය තුළින් අත්දැකීමෙන් කියලා දැනගන්න ඕන. අපට මේ ඇහැට රූපයක් පේනකොට, සද්දයක් ඇහෙනකොට, ගඳ සුවඳ රස පහස දැනෙනකොට, ජීවිතයේ දිනදා ජීවිතයේ අපි ලබන අත්දැකීම් තුළින් අන්න අපට සම්මා දිට්ඨියේ දුක කියන එක කොහොමද අපි දැනගන්නේ? ඥානය. දුක කියේ දුකට හේතුව කොහොමද ඒ ප්‍රායෝගික මට්ටමින් අපට දැනෙන්නේ? දුකේ නිදහස් වීම කියන එක, මාර්ගය කියන එක ප්‍රායෝගික අත්දැකීමක් තුළින් සජීවීව අද්දුටු බවක් තියෙන්න ඕන. අන්න ඒ මට්ටමට දැනීම ඔසවා ගත්තොත් තමයි සම්මා දිට්ඨි වෙන්නේ. නැත්නම් සම්මා දිට්ඨි නෙවෙයි. ඒක දැනුමක් වෙනවා. එතකොට අපි දැනුම හදාගෙන ඒක බලන විදිය දැන ඉගෙනගෙන ප්‍රායෝගික අත්දැකීමක් තුළින්, ප්‍රායෝගිකව අපි දැනෙන දෙයක් තුළින් ඒ අත්දැකීම ලබන්න අපි උත්සාහවත් වෙන්න ඕන. ආන් එතකොට තමයි මේ ආධ්‍යාත්මික පරිවර්තනය අභ්‍යන්තරිකව සිද්ධ වෙන්නේ. එතකොට තමයි යා දිට්ඨි සම්පන්නයෙක් වෙන්නේ, දර්ශන ඥානයටපත් වෙන්නේ. එතකොට තමයි යාට මේ නිවන් මාර්ග විවෘත වෙන්නේ, ආරස්ඨායි මාර්ග විවෘත වෙන්නේ, මාර්ගයට ආව වෙන්නේ එතකොටයි. ඒ නිසා සම්මා දිට්ඨිය පිරිසිදු කරගන්න එක තමයි ඒ පිළිබඳව ශ්‍රවණය කරලා ඒ පිළිබඳව තියෙන අවබෝධය පිරිසිදු කර ගැනීම තමයි අපි ධර්ම දේශනාවකින් ඇත්තටම බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ දර්ශන ඥානය පිරිසිදු කරගන්නේ. ඒක තමයි දේශනාවකින් දේශකයන් වහන්සේ විසිනු කරන්න ඕන දේ ඒකයි. සම්මා දිට්ඨිය පිරිසිදු කොට දීම. සම්මා දිට්ඨිය පිරිසිදු කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කිරීම. ඒක තමයි දේශකයන් වහන්සේගේ ප්‍රධාන කාර්ය වෙන්නේ, වගකීම වෙන්නේ. ඒක වෙන්නේ නැත්නම් මේ දේශනාව අසාර්ථක වෙනවා. ශ්‍රාවකයාත් අතරමං වෙනවා. දේශකයන් වහන්සේගේ දේශනාව අසාර්ථක වෙනවා. ඒ නිසා දේශනාව අවසානයේ ඔබේ සම්මා දිට්ඨිය පිරිසිදු වෙන්න ඕන, දර්ශන ඥානයටපත් වෙන්න ඕන, ඒ දැක්ම ඍජු වෙන්න ඕන. අන්න එතකොට තමයි ඒ අනුශාසනාව සහ ඒ දේශනාව සාර්ථකත්වයටපත් වෙන්නේ. ඉතින් අපි බලමු අපේ ශක්ති පමණින් අපට පුළුවන් විදියට, හැකි විදියට අපි මේ දර්ශනය පිරිසිදු කරගන්න, දිට්ඨි සම්පන්න භාවය ඇති කරගන්න, දර්ශන ඥානේ
සුද්ධ කරගන්න. අන්න එතකොට තමයි අපට ගෞතම බුද්ධ ශාසනය පිහිට හම්බ වෙන්නේ. වෙන විදියක් නැහැ. අපි දර්ශන ඥානයට පත් වුණොත් තමයි ගෞතම බුද්ධ ශාසනය පිහිට අපට තියෙන්නේ. මේක දර්ශනයක් එක්ක යන එකක් මිසක් එහෙම භක්තිවාදීව ප්‍රාර්ථනා කළ අන්ධය අර අන්ධයව කනවැලල්ලගෙන යනවා වගේ එහෙම යන ගමනක් බුද්ධ ශාසනයේ නැහැ. භක්ති මාර්ගයක් නෙවෙයි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ විද්‍යාවක්. ඒක දර්ශනයක්. ඒ දර්ශනයේට දුක නිවෙන විද්‍යාව, දුක නිවෙන දර්ශනය, දුකින් මිදෙන විමුක්තිය ලබන ඥානයක් තමයි මේ ශාසනය තුලින් දානය කරන්නේ. මිනිස්සයන්ට, දෙවියන්ට, බඹුන්ට භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 45 වසරක් තිස්සේම දේශනා කළේ, දානය කළේ චතුරාර්ය සත්‍ය දර්ශනයයි, ඒ ඥානයයි, ඒ විද්‍යාවයි. ඒ ඥානය විද්‍යාවට අවබෝධයට තමයි සත්වයාගේ දුක, ශෝකය, පරිදේවය, දුක්ක දෝමනස්සයන් සියලු දුක් ප්‍රහීන වෙලා යන්නේ, දුරු වෙලා යන්නේ ඒ ඥානයට. ඒ නිසා තමයි දුකින් එතර කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය දෙවි මිනිසුන්ට, බඹුන්ට දේශනා කළේ. එතකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. දුක්ඛේ ඥානං, දුක්ඛේ ඥානය පහල කර දුක පිළිබඳව ඥානය. දැන් භාග්‍යවතුන් වහන්සේ දුක ගැන දේශනා කළා. කොහොමද දේශනා කළේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පීෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පීෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානකන්දා දුක්ඛාදී වශයෙන් ওই දුක ගැන විග්‍රහ කර. ජාතිය කියන්නේ මොකද්ද කියන එක, ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාදු භව ආයතනානම් පරිලාභ ආදී වශයෙන් ওই ජාතිය විග්‍රහ කර. ওই ඒ සත්‍ය විභංග ආදී සූත්‍රවල. එතකොට අපි තෝරගන්නවා ජාති කියන සාමාන්‍ය සරල මට්ටමින් ගත ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ජරාව දුකයි, ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, අප්‍රියන් සමග එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, කෙටියෙන් කියතොත් පංච උපාදානස්කන්ධයම දුකයි කියලා දේශනා කළා. එතකොට එහෙනම් අපි සම්මා දිට්ඨිය පහළ කර ගන්න නම් පංච උපාදානස්කන්ධය දුකක් කියන ධර්මතාවය අවබෝධ කරන්නම වෙනවා. එහෙම නැතුව අපට දුකින් දුක අවබෝධ කරන්නත් බෑ, දුකින් මිදෙන්නත් බෑ, නිවන් දකින්නත් බෑ, මේ ඉපදෙන මැරෙන සසර ගමන නවත්තන්න බෑ. එහෙනම් අපට මේ දුකින් මිදෙන්න, ජරා මරණ වලින් මිදෙන්න, ඉපදෙන මැරෙන සසරින් එතර වෙන්න, නිවන් දකින්න මොකද්ද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්නම වෙනවා. ඒක තමයි ප්‍රධාන කාරණා. එතකොට පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්ත කෙනා තමයි සෝතාපන්න වෙන්නේ, සකදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, අරහත් වෙන්නේ. පංච උපාදානස්කන්ධය දුකක් කියලා අනුමාන ඥානයක් හරි ඇති කරගත්ත කෙනා තමයි සද්ධාවටත් එන්නේ. පින්වත් සද්ධාවට එන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණදැන පැහැදීම, ධර්මරත්නයේ ගුණදැන පැහැදීම, ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි ගුණදැන පැහැදීම කියන මේ සද්ධානුසාරී මට්ටම පවා ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ප්‍රත්‍යක්ෂ ඥානයක් නැතිව හෝ අනුමාන ඥානයේ මට්ටමවටත් එසවෙන්න ඕන. ඒ දැන අවබෝධයෙන්ට ඕන. ප්‍රත්‍යක්ෂ ඥානයේ මට්ටමට ආවහම මගඵල ලබන අනුමාන ඥානයකින් හරි ඒ ධර්මතාවයේ තේරුම් ගත්ත කෙනෙක් තමයි බුදුරජාන් වහන්සේගේ අවබෝධයට පහදෙන්නේ. සද්ධාව යනු සද්ධාති තථාගතස් බෝධින්. සද්ධාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා කියන එකයි. භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ අවබෝධය ආශ්චර්යයි, අද්භූතයි, අසිරිමත්, බොහොම ශ්‍රේෂ්ඨයි. ඒක බොහොම උතුම් අවබෝධයක්. අන්න එහෙම උන්වහන්සේගේ අවබෝධයට, ඥානයට, බුද්ධියට, ප්‍රඥාවට තමයි සදහැවන්තිය පහදින්න ඕනේ. එහෙම නැතුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයට නෙවෙයි, බෝධියට, චෛත්‍යයට, අර පිළිම වහන්සේට නෙවෙයි, භාගතුන් වහන්සේගේ අවබෝධයට, දැනු අවබුන්වහන්සේගේ ඥානයට පහදින්න ඕනේ. ඒ විස්මිත අවබෝධයට පහදින්. අන්න ඒක තමයි, ඒ පැහැදීම තමයි සද්ධාව කියන්නේ. සද්ධාව නිර්වචනය කරන්නේ, නිරුත්තිය දෙන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්. සද්ධාව යනු සද්ධාති සතාගස බෝධින්, බුදුරජාන් වහන්සේගේ අවබෝධයට ඇති පැහැදීම කියන එකයි.
සද්ධාව කියන්. ධර්මය කෙරෙහි ගුණ දැන පැහැදීම, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ගුණ දැන පැහැදීම. එතකොට තුනුරුවන් සතු ගුණ දැනගෙන තුනුරුවන්ට පහදින්න පුළුවන්කම තියෙන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීමෙන්මයි. වෙන විකල්පයක් නැහැ. වෙන අපට පහදින්න පුළුවන් දිට්ඨිගතව භක්ති ස්වභාවයක් අපට ඇති කරගෙන ගුණ සිහිපත් කරලා හිත පහදව ගන්න පුළුවන්. නමුත් ඒක ඥානාන්විත නැහැ, බුද්ධි අවදි වෙන විදියට නෙවෙයි පැහැදීම. බුදුරජාන් වහන්සේගේ අවබෝධයට පැහැදීමයි පැහැදීම කියලා කියන්නේ. ඒකයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. එතකොට අන්න ඒ සද්ධානුසාරී මට්ටමක්. ඒ වගේම ධම්මානුසාරී මට්ටම. ධම්මානුසාරී කියන්නේ යා විපස්සනා කරනෝ යම්කිසි මට්ටමකට ධර්මයේ දැනීමක් යාට තියෙනවා. අර විශ්වාස කරන මට්ටම අභිභව ප්‍රායෝගිකව ඒක යෙදීම තුළ යම්කිසි නිරාමිස සැනසීමක් භුක්ති විඳිනෝ යා. එතකොට එයා දහම පාවිච්චි කරන කෙනෙක්, දහම භාවිතා කරන කෙනෙක්, ඒ තුළ එයාට අධ්‍යාත්මික සැනසීමක් භුක්ති විඳින කෙනෙක්. ප්‍රත්‍යක්ෂයක් නැහැ. නමුත් එයා ධර්මයේ හැසිරීම තුළ මේකේ ගුණයක්, යහපතක්, සාන්තියක් තියෙනවා කියලා එයාට දැනෙනවා. ඒක ධම්මානුසාරී මට්ටම. එතකොට ඒ සද්ධානුසාරී මට්ටම, ධම්මානුසාරී මට්ටම, සෝතාපන්න කියන්නේ සම්පූර්ණ දිට්ඨි සම්පන්න වුණ මට්ටම. එයා දුක් ඒකාන්තයෙන් මේක දුකම තමයි. දුකට හේතුව තණ්හාවමයි. දුකේ නිදහස් වෙන්නේ මෙහෙමයි. නිදහස් වෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයම, වෙන විකල්පයක් නෑ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය දර්ශනයම තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ දර්ශනය කියලා. යාට නිසක භාවයට පත් වෙනවා මේ දර්ශනයත් එක්ක. එතකොට සෝතාපන්න මට්ටම. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙලා දර්ශන ඥාණයෙන් යුක්තයි. ඒක තව දුරටත් ඉහළට යනකොට තමයි යා සකදාගාමි, අනාගාමි, අරිහත්වයට, පූර්ණත්වයට පත් වෙනකොට රහත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට පින්වත්නි මේ මාර්ගය ඊටාම පැහැදිලිව තියෙනවා. එතකොට අපි තෝරගන්න උත්සාහවත් වෙන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය දුකක් කියන. පංච උපාදානස්කන්ධය අනිච්ච වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, උලක් වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනත් වශයෙන් බලන්න ඕන. එහෙම බලලා ඒ පංච උපාදානස්කන්ධයේ දුකක් බව අවබෝධ කරන්ට ඕන. අවබෝධ කරන පංච උපාදානස්කන්ධයේ දුකක් වැඩක් නෑ මේ ජීවිතය කියලා එහෙම කලකිරින එකක් නෙවෙයි. එපා වෙන එකක් නෙවෙයි. ඒක නුවණක්. ඒක ඥානයක්. ඒක අවබෝධයක්. ඒක විද්‍යාවක්. ඒක දහම්. ඒක කෙනෙක් තුල තියෙන දහම් ඇසක්. ඒක ප්‍රඥාවක්, නුවණක්. එතකොට අන්නේ නුවණ පහල කරගන්න කියලා මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණි කෙටියෙන් කියතොත් මේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලා අවබෝධ කරන්ට ඕන. පරිඤ්ඤයං. මේ දුක අවබෝධ කරන්ට ඕන. අන්නේ දුක අවබෝධ කළාම ඒ කෙරෙහි තියෙන තණ්හාව, බැඳීම, මානසිකව තියෙන බන්ධනය දුරු වෙනවා. අන්න තණ්හාව දුරු වුණා. දුකට හේතුව නැති වෙනවා අවබෝධ වෙනකොට. දුක්ඛ නිරෝධය සාත් වෙනවා. නිවන සාත් වෙනවා. නිවන සාත්ුනේ දුක දුක හැටියටම පිරිසිඳ දැකීමමයි මාර්ගය වෙන්නේ. ඔන්න ඔය විදිහේ දර්ශනයක් තියෙන්න ඕන තෙරුවන් සරණ කියපු කෙනාට. ඒ දර්ශනය ඇති කෙනා තමයි මේ තිසරණේ, තිසරණ සරණ, තිසරණ පිහිට, තුනුරුවන්ගේ පිහිට ලබන්න පුළුවන්කම තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දහම තෝරා ගැනීම. එතකොට බුදුන් දකින්න පුළුවන් වෙන්නේ ඒ කෙනාටම. දැන් බුදුරජාණන් වහන්සේ දිහාර වක්කලී හාමුදුරු බාහිරින් භෞතිකව භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ දිහා බලමින්, උන්වහන්සේගේ හැසිරීම දිහා බලමින් බොහොම සතුටටපත් වුණා, හිත පහදව ගත්තා. ඒ අසිරිමත් බුද්ධ ලීලාව දිහා බලාගෙන, ඒ බුදු සිරුර දිහා බලාගෙන හිත පහදව ගන්න වක්කලී හාමුදුරු. බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? වක්කලී මේ කුණු කයත් දිහා බලාගෙන මොකද්ද මේ කරන වැඩේ? ඔබට ඕකෙන් නුවණ වැඩෙන්නේ නැහැ. ඔබට අර්ථයක් එන්නේ නැහැ. සැනසීමක්, විමුක්තියක් සාධනය කරගන්න බෑ. ඒ නිසා වක්කලී මේ කුණු කයත් දිහා බලාගෙන වැඩක් නැහැ. තථාගතයන් වහන්සේ වක්කලී මගේ දහම දකින්න මං යමක් දේශනා කරලා තියෙනවා. සත්‍යයක් ලෝකෙට එලි කරලා තියෙනවා. එලිදරව් කරලා තියෙනවා. මං පණිවිඩයක් කියනවා ඔබට. ඒ දහම දකින්න වක්කලියන්. එතකොට දහම තුලින් තථාගතයන් වහන්සේ කවුද කියලා දැක ගන්න පුළුවන් වෙයි. එහෙනම් වක්කලිය එකයි, සෝ ධම්මං පසති සෝ මං පසති. වක්කලිය මගේ දහම දකින්න, මං දේශනා කරපු දේ දකින්න. භාගතුන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා ඒක දේශනා කරන්න කියන්නේ මොකද්ද කියන එක බලන්න, ඒක හොයන්න, ඒක දකින්න. එතකොට මේ දේශනාව නැමැති කැඩපතින්
ධර්මයේ නැමැති කැඩපතින් තථාගතයන් වහන්සේගේ ගුණ කාය ඔබට පෙනෙයි. අරහං ගුණය පෙනෙයි. සම්මා සම්බුද්ධ ගුණය පෙනෙයි ඔබට දැනෙයි. විජ්ජහා චරණ සම්පන්න බව ඔබට දැනෙයි. අන්න එහෙම පහදින් ඒව දකින්. ඒ බුදු ගුණ දකින්. බුදු සිරුර නෙවෙයි බුදු ගුණ දකින්. ගුණ දැන පහදින්. එතකොට බුදුරජාණන් වහන්සේ වක්කලිට දීපු උපදේශය දහම දකින්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් මගේ දහම දකීද හෙතමේ මාව දකි. එතකොට ධර්මයේ දකින්නේ කොහොමද? අන්න එතෙන්දි භාගතුන් වහන්සේ අර මේ පංච උපාදානස්කන්ධයම තමයි යෝ පටිච්ච සමුප්පාදං පස්සී සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදයේ දකීද ඔහු ධර්මයේ දකී. යමෙක් පංච උපාදානස්කන්ධයේ දකීද ඔහු ධර්මයේ දකී. එකත් හරි. පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. ඒකේ විස්තර විදියට පෙන්වන එක තමයි පටිසමුපාදය කියන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුකම තමයි. පටිසමුපාදය කියන්නේ දුක ඇති වෙන හේතුඵල ක්‍රමය. දුක ඇති වෙන හැටි. එතකොට යමෙක් පංච උපාදානස්කන්ධය හරි පටිච්ච සමුප්පාදය හරි දැක්කොත් තමයි දුකක් කියලා දැක්කොත් තමයි එයා ධර්මයේ දැක්කා වෙන්නේ. හේතුඵල දහම දැක්ක. ධර්මයේ දැක්ක කෙනා තමයි බුදු ගුණ දකින්නේ. ධර්මයේ දැක්ක කෙනා තමයි දහම් ගුණ දකින්නේ. ධර්මයේ දැක්ක කෙනා තමයි ආර්ය මහා සංඝ රත්නේ ගුණ දකින්නේ. ගුණ දැක්ක තමයි පැහැදෙන්නේ. අන්න එහෙම බුදුරජාන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. මහණනි පටිසම්පාදයේ තෝරාගෙන දැකගෙන දහම දැක ගන්න, දහම් මැස පහල කර ගන්න, ඒ දහම් මැස තුලින් තථාගතයන් වහන්සේ ගුණ කාය හඳුන ගන්න, දැක ගන්න. එතකොට ඔබට සද්ධා ඔබට નિરાයාසයෙන් ගොඩ නැගේ. එයින් අන්න ඒ විදියට ඔබ සද්ධානුසාරී වෙන්න, ධම්මානුසාරී වෙන්න, දර්ශන ඥාණයටපත් වෙන්න. ඔබේ ඥාන දර්ශනය පිරිසිදු කර ගන්න. ඒ තුලින් ඔබට විමුක්තිය යහපත සැනසීම උදා කරන. ඉතින් අන්න ඒක තමයි ක්‍රමවේද. එතකොට එහෙනම් අපි ප්‍රධාන අවධානය යොමු කරන්න ඕනේ මොකටද? පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න. ඕක තමයි කරන්න ඕනේ. එතකොට ඔබ තෙරුවන් සරණ ගිහිල්ලා ඔබ ගවේෂණය කරන්න ඕනේ, ඔබ ඉගෙන ගන්න ඕනේ, ඔබ හොයන්න ඕනේ, නුවණින් විමර්ශනය කරන්න ඕනේ පංච උපාදානස්කන්ධ දුක කියන්නේ මොකද්ද කියන එක. පටිච්ච සමුප්පාදයට අනුව දුක ගොඩ නැගෙන්නේ ජීවිතයේ මේ දුක පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක ඔබ හොයන්න ඕන, ගවේෂණය කරන්න ඕන. එහෙම අවබෝධයක් ඇති කර ගන්න ඕන. අන්න එතකොට ඔබට දහම හම්බ වෙනවා. දහම හම්බ වුණොත් තුනුරුවන් හම්බ වෙනවා. අන්න ඒ විදිහටයි පින්වත්නි තිසරණ සරණ තිසරණ පිහිට රැකවරණේ ලබන්න පුළුවන්කම තියෙන්නේ. වෙන එහෙම නැතුව අපට මේක අදහලා මේ ඉල්ලලා අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරලා එහෙම තෙරුවන් සරණ එහෙම තිසරණ සරණ ලබන්න බෑ. මේක ඥානයක්, මේක විද්‍යාවක්, මේක ප්‍රායෝගික අවබෝධයක් තුල ගොඩ නැගෙන පිහිටක් පෙන්වත් තිසරණේ කියන්නේ. ප්‍රායෝගිකව යමක් නුවණින් විමර්ශනයේ තුල දැනීමක් එනවා. ඒ දැනීමක් තුලින් තිස්තුනුරුවන්ගේ ගුණ දැකලා ඇති වෙන පිහිටක් ඒක. ඒ පිහිට මුළු සංසාරෙටම යහපතක් වෙන විමුක්තියම සාධනේ වෙන මහා පිහිටක් ඒක. ඒ තිසරණ පිහිට තිසරණ සරණ කියන්නේ ඒකටයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ තුල සත්‍ය භාවයේ වටහාගෙන තුලින් ඇතිවෙන පිහිට රැකවරණේ තමයි ඒ තුලින් ගොඩ නැගෙන්නේ. එතකොට අපි දුක්ඛේ ඥානං අන්න එතන තමයි අපට ලිහා ගන්න උණු තැන. අපි ප්‍රශ්න කර යුතු තැන ලිහා ගන්න තැන එතන. දුක්ඛේ ඥානං දුක පිළිබඳව ඥානේ පංච උපාදානස්කන්ධ දුක පිළිබඳ අවබෝධය ලබන්ට. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය පහ. ඔය පහනේ අපි මේ ක්‍රියාත්මක වෙන්නේ හැම මොහොතකම. ඔය පහ බනහනකොටත් ඔය පංච උපාදානස්කන්ධය අත්දැකීම තමයි ඔබ ලබන්නේ. මම මේ බන කියනකොටත් මේ පංච උපාදානස්කන්ධය තමයි පරිහරණය වෙන්නේ. පංචස්කන්ධේ මේ හැම මොහොතකම තියෙන ඒකෙන් තොර දෙයක් අපට දකින්න අහන දැනෙන දැනගන්න තියෙනවද? නැහැනේ. මේ හැමතැනම ස්කන්ධ පහේ ක්‍රියාවලියනේ මේ වෙන්නේ. එතකොට මේ තමන්ගේ ජීවිතය හරියට කියවා ගැනීමනේ මේ ධර්මයෙන් කරන්නේ. මේ බාහිර දෙයක් නෙමෙයි. මේ තමන්ගේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන කියන මේ ආයතන හය නැමැති ජීවිතයේ සත්‍ය මොකද්ද කියලා කියවා ගන්න එක තමයි මේ තියෙන්නේ. තමන්ව අවබෝධ කරගන්න.
ඒක තමයි මේකෙන් විසිද්ධ වෙන්නේ. ඒ අවබෝධයේ මත තමයි නිදහස විමුක්තිය ගොඩ නැගෙන්නේ. තමන්ම තමන්ගේ නිවන හදා ගන්නට ඕන. තමන්ම තමන්ගේ විමුක්තිදායකයා තමන්ම තමයි. තමන්ම හදා මේ ගොඩ නැගාගත්ත මේ අනවබෝධයක් තුළ ගොඩ නැගුණු අනවබෝධයක් තුළ ගොඩ නැගිච්ච දෙයක් තමයි මෙතන තියෙන්නේ. අවබෝධයටපත් වුණාම මේ සමස්තයම සමතේකටපත් වෙන ලිහිල යන. ඉතින් ඔන්න ඔය වගේ අනවබෝධයක් මත අවිද්‍යාවක් මත ගුණ ගොඩ නැගෙන දහමක් තියෙනවා. අවබෝධයක් මත ලිහිල යන නිර්වුල් වෙන දහමක් තියෙනවා මෙතන. ඉතින් අන්න ඒක තමයි අපි බුදුදහමෙන් තෝරගන්න උත්සාහවත් වෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ උපාදාන ස්කන්ධ පහට කියන පංචස්කන්ධ. රූපේ කියන්නේ සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා හටගත් දේවල් වලට රූපේ කියන. වේ රූපපතීති රූපං. සීතලෙන් උණුසුමෙන් ආහාරයෙන් ඒ හේතු වෙනස් වෙනකොට නැසී වෙනසී යන නිසා රූප කියලා කියන. වේදේතීති කෝ භික්කවේ තස්මා වේදනා විඳිනවා කියන අර්ථයෙන් සැප විඳිනවා, දුක් විඳිනවා, උපේක්ෂා විඳිනවා, මෙහෙම විඳන ස්වභාවයක් අපේ හිතේ තියෙන. සැප වේදනා අපට දැනෙනවා, දුක් වේදනා දැනෙනවා, උපේක්ෂා වේදනා තියෙනවා, විඳින ස්වභාවය සාමිස නිර්ආමිස වශයෙන් විඳන ස්වභාවයක් අපේ හිතේ තියෙන. ඒ තමයි වේදනා, වේදනාස්කන්ධ. සංඥා ස්වභාවය, සංඥා කියන හඳුනන ස්වභාවයක් තියෙනවා. දැන් මේ පාට හැඩතල ඇහැට පේනෝ නේද? අන්නේ රූප සංඥා පේනෝ. කනට සද්ද ඇහෙනෝ, සද්ද සංඥා. නාසයට ගඳ සුවඳ දැනෙනෝ, ගන්ධ සංඥා. දිවට රස දැනෙනෝ, රස සංඥා. කයට දැන් මේ අපි කයට අවධානය යොමු කරාම මේ පොළව සංඥා වෙනව, පුටුව සංඥා වෙනව කයට. අන්න පොට්ටබ්බ සංඥා. මනසට විවිධාකාර අතීත අනාගත බාහිර අරමුණු සංඥා වෙනව. සංඥා, සංඥාව හඳුනන ස්වභාවය. ඒ හඳුනගේ ගන්න දෙයට අනුව හිතට අරගෙන ඒක විතර්ක කරනවා, කල්පනා කරනවා. අන්න ඒකට කියනවා සංස්කරණය කරනවා කියලා. අපි හිතමු අපි දැන් අර බල්ලෙබුන සද්දයක් ඇහුණා, මේ සද්ද සංඥාවට විතර්ක කරනවා, හිතනවා, කල්පනා කරනවා මොකද්ද කියලා. අපි විවිධාකාර එතකොට සිතිවිලි හිතේ ගොඩ නැගෙනවා, අදහස් එනවා, චිත්ත රූප මැවෙනවා. එක එක විදිහේ චින්තන රටා ගොඩ නැගෙනවා, අදහස් ගොඩ නැගෙනවා, හැඟීම් ඇති වෙනවා, ආවේගය ඇති වෙනවා, විවිධ මනෝභාවයන් ඒ ඔස්සේ ගොඩ සංස්කරණය වෙනවා. ආන්න සංඥාවට විතර්ක කරනවා. ඒක සංඛාරා. එතකොට ඒව දැන ගැනීම ඇති වෙනවා. බවමක් සද්දයක් ඇහුණා, මේ සද්දයට අනුව සංඥාවට අනුව අතීත ආරම්මණයක් සිහි කරලා දැන ගන්නවා යමක් කිසි. එතකොට දැන ගැනීම විඥාන ස්වභාවය. හිතේ මැවෙනවා ඒකට. දැන් සද්දයක් ඇහුණා, අදාළ ඒ શબ્දයට අදාළ දේ මනසේ මවල පෙන්වන්නේ විඥාන ස්වභාවය. මේ මැවිල්ල කරන්නේ හිත. හිතේම මායාව පෙන්වන්නේ. එතකොට අන්නේ මේ මැවෙන ස්වභාවයේ තේරුම් ගන්න ඕන, අර හඳුනන ස්වභාවයේ තේරුම් ගන්න ඕන, අර සංස්කරණය වෙන ස්වභාවයේ, ඊට පස්සේ විඳන ස්වභාවයේ සහ මේ සතර මහා ධාතු සංයුතියෙන් හැදිච්ච රූපය. අන්න ඒ ටික තමයි තෝරගන්න තියෙන්නේ. ওই ටික අවබෝධ කරාම තමයි කෙනෙක් නිවන් දකින්නේ. නිවන් දකින්නේ. එතකොට දැන් රූපේ ගත්තාම මේ ශරීරේ අපි ගත්තොත් මේ ශරීරයේ අපට සතර මහා අපි කුණප කොටාස් 32ක් තියෙනවා. දැන් ඔහොම ගවේෂණයක දැන් මේ යන්නේ සතිපට්ඨානයට මේ යන්නේ. දැන් කාය වේදනා චිත්ත ධම්ම. කායනසුතිය වේදනානුසය චිත්තානුසය ධම්මානුසති. මේ පංච උපාදානස්කන්ධය හතරකට කැඩුවහම ඒක සතර සතිපට්ඨාන වෙනවා. එතකොට දැන් මෙන්න රූපේ තමයි අපිට ඉස්සෙල්ලම මෙතන අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නාම රූප කියලා. පහකට බෙදුව රූප වේදනා සංඥා සංකාර විඥාන පහයි. ඒ පහ කොටස් දෙකකට දැම්මොත් නාම රූප, රූප නාම. එතකොට නාම රූප දෙක තමයි තෝරගන්නේ. අනා නාම රූප දෙක අවබෝධ කරත් දුක අවබෝධ වෙනවා. පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරත් දුක අවබෝධ වෙනවා. අටලොස් ධාතු අවබෝධ කරත් දුක අවබෝධ වෙනවා. පටිසමුපාදය අවබෝධ කරත් දුක අවබෝධ වෙනවා. ආයතන හය අවබෝධ කරත් දුක අවබෝධ වෙනවා. නාම රූප දෙක දැක් අවබෝධ කර දුක අවබෝධ වෙනවා. එතකොට මේ අවබෝධයේ මත තමයි අර දුක්ඛේ ඥානය කියන එක කෙනෙකුට ගොඩ නැගෙන්නේ. ඒ ඥානය આવොත් තමයි කෙනෙකුට තණ්හාව දුරු වෙන්නේ. තණ්හාව දුරු වුණොත් තමයි නිරෝධේ නිවන සාත් වෙන්නේ. නිවන සාත් වෙන්න නම් දුක හැටියට පිරිසිඳ දැකීමම තමයි මාර්ගයේ බවට පත් වෙන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරයෙන් දුක අවබෝධ කිරීමයි වැදගත් වෙන්නේ. එතකොට මෙතන අපට අවබෝධ කරගන්න තියෙන ඉස්සෙල්ල මෙතකොට අපි පංච උපාදාන ස්කන්ධය කිව්වා. දැන් රූපය. ඔන්න දැන් ස්කන්ධ එකෙන් එක බලන උදැ. නුවණින් විමර්ශනය කරලා බලන. දැන් ඔන්න රූපස්කන්ධය ඉස්සෙල්ල තියෙන.
රූපේ ගත්තහම අපි සරල විදියට ගත්තොත් සරල ප්‍රවේශයක් ගත්තොත් මේ ශරීරයේ අපි ඔන්න සකස් වෙච්ච කුණප කොටාස ටික සම්මර්ෂණය කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේ පටික්කුල මානසිකාරය ධාතු මානසිකාරය නවසීවතික මානසිකාරය එතකොට ආයතන වශයෙන් බලන්න පුළුවන්. එතකොට ওই චතු සම්පජඤ්ඤ ආදී වශයෙන් මේ රූපේ පිළිබඳව විමර්ශනය කරන විදිය ගවේෂණය කරන විදිය කායානුස්සතිය වඩන විදිය කර්මස්ථාන 14කින් භාග්‍යවතුන් වහන්සේ විග්‍රහයක් කරන මහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට දැන් අන්නේ ඒ විදියට දැන් මේ රූපයේ ගවේෂණය කළා රූපය අවබෝධ කරගන්න ඕන. වේදනාව ගවේෂණය කළා විඳීම අවබෝධ කරගන්න ඕන. සංඥාව ගැන අවබෝධ දැන් රූපයේ පෙන ගොඩක් වගේ වේදනාව දීබබුලක් වගේ සංඥාව මිරිඟුවක් වගේ සංඛාර කෙහෙ ගහපතුරු ගැහුවා වගේ අර්ථයක් නැති දෙයක්. විඥානය මොකක් වගේද අවබෝධ කරගන්න ඕන. මායාවක් වගේ. රූප පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා සංඥා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපම විඤ්ඤ මායූපමංච විඥාන ආන ඒ ස්කන්ධ පහ උපමා පහ බුදුරජාණන් වහන්සේ පෙන්නන. ඉතින් ඒ විදිහට මේක විමර්ශනය කරලා මේක අවබෝධ කරන් අවබෝධ කර ගැනීම තමයි අපිට අපි කරන්න ඕනේ. එතකොට දැන් රූපය අපි සාමාන්‍ය විදිහට සරලව ගත්තොත් මේ රූපය අවබෝධ කරන් ඔන්න මේ විදිහට ප්‍රවේශය ගන්න. දැන් මේ ශරීරයේ හැදිලා තියෙන දේවල් මේ ශරීරයේ ආහාර ප්‍රත්‍ය අපි කන බොන ආහාර වලින් මේ සකස් වෙච්ච මේ ශරීරයේ ඔන්න ගලවන්න කියනවා සීසීකට දාලා බලන්න කියන භාග්‍යවතුන් වහන්සේ කොහොමද කියන්නේ බලන්න කියන්නේ මේ කේස් මේ ශරීරයෙන් ගලවලා වෙන් කරනවා වෙන් කරලා ගොඩක් ගහලා බලන ලොම් මේ ශරීරයේ තියෙන සියලුම ලොම් ගලවලා වෙනත් ගොඩක් ගහන නියපොතු අත් දෙකේ කකුල් දෙකේ තියෙන නියපොතු 20 ගලවල වෙනම ගොඩක් ගන්න. උඩු ඇඳේ යටි ඇඳේ තියෙන දත් ඇට ටික ගලවල වෙනම හිතින් මේ ගවේෂණයක් කරන්න. මේ රූපය අවබෝධය කරා යන්න මේ යෝගාවචරය ප්‍රවේශය ගන්න විදිය. ඊට පස්සේ හම මේ හමක් තියෙන මේක කෝට් එකක් වගේ ගලවල වෙනම තියෙන හම. දැන් ඔන්න බලන්න මේ ශරීරයේ කෙරෙහි එහෙම බලාගෙන යනකොට මේකේ අර අපි ලස්සනයි ප්‍රියයි මනාපයි ඉෂ්ටයි කාන්තයි විවිධාකාර සංකල්ප සුභ සංකල්පෝසේ බලපු මේ ශරීරය මේ අපි හිතපු දේවල් අපි කල්පනා කරපු දේවල් අපි හිතපු සිහින අපි විඳපු දේවල් මේ සම්පූර්ණ බොරුවක් නේ අන්න වැටහෙන ගන්න ටික ටික රූපේ මස් ටික ගලවල වෙනම තියන්න කියනවා නහර ටික වෙනම ඇට සැකිල්ල මේනම අර පොලට ගියාම අපි විවිධාකාර ධාන්‍ය වර්ග අරන් ඇවිල්ලා වෙන වෙනම gedara බඩු ටික මල්ලට දාගෙන ඇවිල්ලා වෙන වෙනම ගොඩක් ගහලා තියෙනවා වෙන වෙනම ඒක තියෙනවා ලස්සනට අන්න ඒ වගේ මේ ශරීරයත් කියන්නේ මේ ඒ වගේ මේකත් වෙන් කරන්න කියනවා ටික ටික මස් ටික නහර ටික ඇට සැකිල්ල ගලවල වෙනම තියෙනවා ඇට මිදුළු වකුගඩු දෙක ගලවල වෙනම තියෙනවා බලනවා හෘද මාංශය ගලවල වෙනම තියෙනවා දැන් මේව ශරීරය අපි එකට දකින්නේ එපෙන හලු දෙක ගලවල වෙනම තියෙනවා. ලිවර් එකක් මාව ගලවල වෙනම තියෙනවා. කිලෝමකේ ඇලදිව වෙනම තියෙනවා. පෙන හලු දෙක වෙනම තියෙනවා ගලවල. අහම පරේෂණයක් මේ කරන්නේ. මහ බඩවැල ගඩවල වෙනම පැත්තකින් තියෙනවා. කුඩා බඩවැල නොපෙසුණු වහර අපි කාපු බීපුව තියෙන බඩේ බලුවමනයක් වගේ. ඒව වෙනම. පැසවපු ආහාර අසුචි වෙනම. මොළ ලොඳ මේ මොළ ඉස් මොළය වෙනම ගලවල පැත්තකින් තියෙනවා. ඔන්නම් බලනකොට දැන් මනසට මැවෙන්නේ මොකද්ද? දැන් ඒක ස්වභාවය Tamanට වැටහෙන්න ඕන. ඊට පස්සේ මේ ශරීරයේ ගලාගෙන යන දේවල් තියෙනවා. පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේදය, කඳුළු, හුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා. මෙන්න මේ කුණපට කොට්ටාස 32ක් තියෙනවා ධර්මයේ උගන්වනවා එහෙම. ඉතින් අන්න ඒව ඒ විදිහට ගවේෂණය කරලා බලන්න කියන. ඔන්නඔහම ඉතින් 10000 වරක කරන්න ඕන. එකපාර දෙපාරක් නෙමෙයි. 10000 වර කරන්න ඕන. එහෙම කරලා කරලා එහෙම නුවණින් විමර්ශනය කරලා කරලා බලන්න ඕන තමන්ගේම ප්‍රශ්න කරන්න ඕනේ. මේ කේස්ලොම් නියද සම්මස් නහර මේවා දෝතට ගන්න පුළුවන්ද? මේක නාසි ළඟට ලං කරගෙන මේවා සිප වැළඳ ගන්න පුළුවන්ද? මේක අසුබයි නේද? අසාරයි නේද? දුගඳයි නේද? පිළිකුල් සහගතයි නේද? එතකොට මේක Tamanටම පිළිකුල් සහගතයි. මේ කුණප කොට්ටාස එකින් එක ගලව ගලව වෙන කෙනෙකුට දුන්නොත් එයා ගනීද? ගන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙක් Tamanට ඇවිල්ලා කියනවා මම ඔයාට ගොඩාක් ආදරේ මට ඔයා ඕන කියලා. එතකොට මම ඔයාට මේ ඔක්කොම දෙන්න එකින් එක දෙන්නම් කියනවා. එහෙම දුන්නොත් ගනීද? ගම් කැමති වෙන්නේ නැහැ. හසුබයි අසාරයි දුඟදයි පිළිකුල් සහගත වෙන බය වෙනවා. කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ එහෙම දුන්නොත්. එතකොට මේක මේ සම්පූර්ණ මේක මේ ඇත්ත වහලා
මේ මාය අර බොරුව මායාවක් වගේ මේක හදලා මේ ඇත්ත වහල දෙනෝ. අන්න එතකොට රැවටෙනවා. එතකොට එතකොට නමුත් මේක ගලවල දුන්නොත් ලිහල බැලුවොත් නම් කවුරුත් කැමති වෙන්නේ නැහැ. මේ ශරීරයේ ලිහල බැලුවොත් කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. මේකේ ඇත්ත වහලා අර භාගතුන් වහන්සේ අර දේශනා කරේ මේ ශරීරයේ හරියට අසුචි කලයක් වගේ කලයක් තියෙනවා. ලස්සනට පාට කරලා මේ හැඩ වැඩ දාලා නොඑක් විදියට වර්ණවත් කරලා ලස්සන කලයක් තියෙනවා. ඉතින් පිටින් බාහිරින් දැක්කහම හරි ආස හිතෙනවා. හැබැයි ඔක ඇතුලේ තියෙන අසුචි කලේ බින්දොත් එහෙම කැමති වෙන්නේ නැහැ කලේ ඇතුලේ තියෙන දේවල් වලට. ඒ වගේ තමයි අපි මේ ශරීරයත් බුදුරජාන් වහන්සේම වදාලා අසුචි පිරූපු කලයක් වයන්. ඒ වගේ උපමා ආදී අරගෙන මේ ජීවිතේට ගලපලා සසඳලා බලලා සමාන කොට බලලා බැලුවාම අන්න අපට මේ රූපේ පිළිබඳව යම්කිසි මේ අසුභ සංඥාවක් ඇති වෙනවා. අර සුභ සංඥාව දුරු වෙනවා. අන්න එතකොට මනසට පුදුම සැනසෙල්ලක් හම්බ වෙනවා. පුදුම සැහැල්ලුවක්, පුදුම සමබරතාවයක්, අර මනසේ ආවේග කෙලෙස් 1000 දැවිල්ල සංසිඳිලා යනවා. එතකොට හිතට පුදුම සැපයි, පුදුම සැනසීමයි, පුදුම සැහැල්ලුවක්, සමබරතාවයක්, නිවීමක් හිතේ ඇති වෙනවා. අර කෙලෙස් 1000 දැවිලි සංසිඳෙනවා. එතකොට කායගත සතියේ පුදුමාකාර සැනසීමක් තියෙන භාවනාවක්, පුදුම ආශිර්වාදයක් ගුණයක් තියෙනවා ඒකේ. ditta dhamma sukha viharanayak kiyala kiyanne මෙලව වශයෙන් ආධ්‍යාත්මික සුවයක් තියෙනවා. එතකොට ආන්නේ සුවේ දැනෙනකොට දැන් කාය පිළිබඳව අර කාම සංකල්පනා, සරාගී සංකල්පනා, හිත හිතා ආස්වාදය හදාගෙන මානසිකව විකෘතිව ලබන වින්දනයට වඩා ඒකේ ඇත්ත දැක්කහම ඊට වැඩිය ප්‍රණීතතර නිර්ආමස සුවයක් තියෙනවා පින්වත්. දැන් ලෝකය මේක අපි කය දිහා බලලා අපි මේක ලස්සනයි, ප්‍රියයි, මනාපයි, ඉෂ්ටයි, කාන්තයි, සුභ විදියට හිතලා, සුභ විදියට කල්පනා කරලා, එතකොට මේ නිමිති අනුනිමිති අරගෙන එහෙම ආස්වාදයක් හිතින් මනසින් හදාගෙන විඳින එකක් නේ ලෝකෙති. එහෙම ආස්වාදය හදාගෙන විඳින් සුභ සංකල්පෙමත් ඒක බොහොම රළුයි, ඒක ගොරෝසුයි, ඒක වෙහෙසයි, ඒක විඩාවක්, ඒක දුකක් පින්වත්. ඒක తాවකාලික වෙහ ආස්වාද ස්වභාවයක් තිබුණට ඒකේ මහා ආදීනවයක්, මහා වෙහෙසක්, විඩාවක් විතරයි ඒකේ තියෙන්නේ. ඒක දුකක් ආදීනවයක් තියෙන. නමුත් මේක තේරුම් ගැනීම මත, අවබෝධය මත පින්වත්නි, ඒක ඊට වඩා 10,000 ගුණයකින් මහා ප්‍රණීතයි. සුවයක් තියෙනවා, සැනසීමක් තියෙනවා. කෙලෙස් 1000 දැවිල්ලක් නැහැ. කායික මානසිකව සැහැල්ලුවටපත් වෙනවා, නිවීමටපත් වෙනවා, සමබරතාවයටපත් වෙනවා. පුදුම සුවයක්, පුදුම ගුණයක් එනවා ඒක. ඒක ප්‍රායෝගිකව පුදුමාකාර විදිහේ ගුණයක් පිහිටක් ඒකේ තියෙනවා. ඉතින් අන්න ඒක ලැබෙනවා මේ ධර්මාර්ගයේ වඩලා අවසානයේදී නෙවෙයි සැනසීම ලැබෙන්නේ. මේ ධර්මාර්ගයට ප්‍රවේශ වෙච්ච මොහොතේ ඉඳලම සැනසීම තියෙනවා. ඒ වගේ ප්‍රායෝගික සාන්දෘෂ්ටික නෛර්යානික ධර්මයක් බුදුරජාන් වහන්සේ වදාළ ධර්ම. එහෙම නැතුව මේක මහා දුකක් විඳලා අපි හිතන්නේ අර අපි කියන්නේ මහා කට්ටක් කාලා තමයි නිවන් දකින්න වෙන්නේ. එහෙම එකක් නැහැ. මේකේ අවසානෙම මුලත් සැනසීම, ආදි කල්යාණං, මැදස් සැනසීම, මජ්ජේ කල්යාණං, පරියෝසాన කල්යාණං, අවසානයේ සැනසීම තියෙන එක. ඒ නිසා සමහර අය මේක මහා දුක්ක ගැනමයි කියන්නේ, අසුභවාදී දර්ශනය බුදුදහම කියන්නේ මේ මහා පීඩනයක් වෙහෙසක් කියලා. එහෙම එකක් නෙවෙයි. මේක මීවදයක් වගේ පින්වත්නි, නිවන් මඟ යන්න පළවෙනි තබපු පළවෙනි පියවරේ ඉඳලම මීවදයක් රස විඳිනව වගේ සැනසීමෙන් යන්න තියෙන ගමනක්. ඒ සැනසීම පටන් ගත්ත මොහොතේ ඉඳලම ලැබෙනවා. ඒක තමයි මේ ධහමේ තියෙන ආශ්චර්යමත් බව. දුකක් නැහැ, ඒ වෙහෙසක් නැහැ, විඩාවක් නැහැ. එහෙම දුකක් වෙහෙසක් විඩාවක් කෙනෙකුට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනකොට තියෙනවා නම් එයා බුදුදහම දන්නේ නැහැ. බුදුදහම නොදැන එයා ඒ ගමන යන්නේ. ඒ නිසා පින්වත්නි, එයා බුදුදහම නෙවෙයි ඒ ගමන අනුගමනය කරන්නේ, වෙන මොකක්ද එක. ඒ නිසා මේ ශාසනයේ සැනසීම ආරම්භයේ ඉඳලම තියෙනවා. එතකොට අපට අවශ්‍ය වෙන්නේ පංච උපාදානස්කන්ධය ආවෝදක. ඒක රූපයේ ඔන්න ඔය විදිහට අපි සරල මට්ටමක ප්‍රවේශයක් ගන්න. ඒ තව දුරටත් එහාට ගිහිල්ලා මේකේ ධාතුව දකින්න යා පුරුදු වෙන්න ඕන. මූල සංයුතිය.
දැන් මේ ශරීරයට ඇති ධාතුව කියන්නේ සතර මහා ධාතුව. ධාතුව කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ පඨවි කියන්නේ තද ස්වභාවෙනි, බර බව, තද බව, රෝස බව. ආපෝ කියන්නේ වැగిරෙන බව, ආබන්ධන ස්වභාවය. තේජෝ කියන්නේ සීතල උණුසුම, වායෝ කියන්නේ පිම්බෙන ඇකිලෙන බව, චලනේ වෙන බව. එතකොට අන්නේ ධාතු ලක්ෂණ වලින් ධාතුව තේරුම් ගන්න. එතකොට මේ ධාතු දැන් මේසේ ගත්තහම මේසේ බර බව පටවේ ධාතුනේ. මේසේ විසිරෙන්නේ නොදී මේ හැඩය මේ විදියටම රඳවල තියෙන ආපෝ ගතිය. මේකේ සීතල උණුසුම තියෙන. ඒක මේසේ දිරන්නේ තේජෝ ධාතු නිසා. මේකේ පිම්බුණු ස්වභාවයක් තියෙන. ඒත් වායෝ ධාතුවේ. එතකොට ඒක අවකාශ ධාතුව අහුරාගෙන තමයි මේ ධාතු හතර තියෙන්නේ. රාශි වෙච්ච විදියට හැඩේ තියෙන. එතකොට මේ ශරීරයේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු හතරක ක්‍රියාවලිය. පඨවි ධාතුව ගත්තහම පඨවි ධාතුර කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හරද මාංශයක් මාව කිලෝමකේ ඇල දිය පෙනහලු මහා බඩවැල කුඩා බඩවැල නොපසනු වහ අසුචි හිස්මෝලේ කියන කොටස් 20ක් ඔන්න පඨවි ධාතුට ආйти කොටස් 20. ආපෝ ධාතුව ගත්තහම පිටසෙම සැරවලේ දහඩිය මේදී කඳුළු හුරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු මූත්‍රා කියන ආපෝ ධාතු. තේජෝ ධාතු හතරක් තියෙනවා. අපි කන බොන දේවල් ඇතුලේ උණුසුම් කරලා දිරන. ඒ වගේම මේ ශරීරයේ කෙස් දිරීමටපත් වෙනවා. හැම දිරන. ඒ දිරීමට වයසට යන ස්වභාවයපත් කරන තේජෝ ධාතුවක් තියෙනවා. ඒ වගේම මේ ශරීරයේ උණුසුම පවත් උණුසුමක් තියෙනවා. සාමාන්‍ය හැම මොහොතකම පවතින උණුසුමක්. ඒ උණුසුම තමයි තේජෝ ධාතුව කියන්නේ. උණ රෝග වගේ හැදුනහම හාත්පසින් මේ රත් වෙනවා මේ ශරීරේ. උණුසුම වැඩි වෙනවා. එතකොට තේජෝ ධාතුවේ. ඒ වගේම වායෝ ධාතුවක් තියෙනවා මේ ශරීරේ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ කියනේ පින්වත්නි, අදහන්න ඕන දේවල්ද, අදහන්න විශ්වාස කරන්න ඕන දේවල්ද, ප්‍රායෝගිකව දැනෙන දෙයක්ද? ප්‍රායෝගිකව පේන දේවල් මේ කියන්නේ. එහෙම නැතුව මේ අර මේ පේන කියන වගේ අර නොපෙනෙන දෙයක් ගැන කියනෝ නෙමෙයි මේ. මේ ප්‍රායෝගික ජීවිතයේ තියෙන යථාර්ථයක් කතා කරන්නේ. සත්‍යයක් කතා කරන්නේ, බොරුවක් නෙමෙයි. වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනෝ මේ ශරීරේ. අදෝගම වාතේ. මල මුත්‍ර පහළට තල්ලු කරන්නේ අදෝගම වාතේ. ඒ වාතය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක සිද්ධවන්නේ. එතකොට උඩට ක්‍රියාත්මක වෙන වාතේ, උඩට ගහන වාතේ. ඒ වගේම ආස්වාස ප්‍රස්වාස අපි නිතරම බලන්නේ මේ ආස්වාස කරන ප්‍රස්වාස කරන වායු ධාතුව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අතපය චලනය වෙනකොට අයට සන්ධි අතර ක්‍රියාත්මක වෙන වායු ධාතුවක් තියෙනවා. අංගමංගානුසාරී වාතය කියලා කියනවා. කුස තුල ඇති වෙන වාතය තියෙන නිතරම. එතකොට මේ වායු ධාතුවක් අපේ මේ ශරීරයත් එක්ක ක්‍රියාත්මක වෙනවා. වායු ධාතුව. ආතේජෝ ධාතු උණුසුම තියෙනවා. වැగిරෙන ස්වභාවයන් යුක්ත ගලන දේවල් තියෙනවා. තද රළු දේවල් තියෙන. එතකොට මේ සතර මහා ධාතුවේ ක්‍රියාවලියක්, කෘත්‍යයක් අපේ මේ ජීවිතයේ රූපයත් එක්ක ශරීරෙත් එක්ක තියෙනවා. ආන බුදුරජාන් වහන්සේගේ පහතර මහා සතිපට්ඨාන සූත්‍රයේ ওই ධාතුව ගැන විග්‍රහ කරනකොට ඒ ධාතුව පිළිබඳව විග්‍රහයන් බොහෝ සූත්‍රවලත් තියෙනවා. ඔන්න ඒ විදිහට ධාතු වශයෙන් සතර මහා ධාතු අවබෝධ කර ගන්නට ඕන. එතකොට මේ භෞතික වස්තු පවා මේ අපට විවිධ හැඩතල වලට විවිධ වර්ණ වලට පේන්නේ. මේ හැම දෙයක්මත් සංයුතිය මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝනේ. සතර මහා ධාතුවේ සංයුතියෙන් තමයි ඒ සුභා ඒ ධාතුව රාශිය වුණාම තමයි හැඩේ වර්ණේ පේන්නේ. මේ ශරීරයත් එහෙමයි. එතකොට ධාතු හතරේ ක්‍රියාවලියක් තමයි මේ රූපේ තුල තියෙන්නේ. ධාතු හතර නිසා හටගත්ත තව රූප තියෙනවා. රූප, වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප. ඒවා සර සතර මහා ධාතුෙම තියෙන ඒවා තමයි. ප්‍රසාද රූප. එහෙම රූප ගොඩක් තියෙනවා. ඉතින් ඒ සතර මහා ධාතුව තමයි ප්‍රධාන වෙන්නේ. ඒ ධාතුව මත තමයි අනිකුත් රූප තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මේ රූපේ පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කරන්න ඕන. අවබෝධ කරන්න ඕන. නැත්තන් දුකින් මිදෙන්න බෑ. එහෙම අවබෝධ කරන්නේ නැතුව රූපේ කෙරෙහි තියෙන මානසික බැඳීම නම ලිහන්න බෑ. රූපේ අවබෝධ කරගත්තාමයි ඒ කෙරෙහි තියෙන මානසික ගැටි බන්ධන ගැටි ලිහෙන්නේ. ඒ කියන්නේ තණ්හාව දුරු වෙන්නේ. එහෙම නැතුව අපිට කෘතිමව ඒක අදිෂ්ඨාන කරලා දුරු කරන්න පුළුවන් එකක් නෙවෙයි. අවබෝධ කළාමයි රූපේ අවබෝධ වීමෙනුයි රූපේ කෙරෙහි තියෙන බැඳීම දුරු වෙන්නේ. දැන් අපි මේ භෞතික රූප ගත්තා. අපි අර උපමාවක් කියන්නේ මැටි ගුලියක් ගත්තොත් ඒ මැටි ගුලිය එක එක හැඩයට තිබ්බහම එක එක නම් කියන්නේ. හැබැයි හැමතැනම තියෙන මැටිම තමයි. දැන් අපි හිතමු කලයක් ගත්තොත් මැටි ගුලිය කලේ හැඩයට තියෙනකොට අපි ඒකට මැටි කියන්නේ නැහැ නේ, කලේ කියලා කියන්නේ. හැබැයි සංයුතිය මොකක්ද? මැටි.
ඒක එක හැඩයකට ඒක මායි ගුලි කල් අරගෙන මල් පෝච්චි හැඩයට තියෙන. එතකොට ඒ මැටි ටිකට කියන්නේ කලේ කියලා නෙවෙයි මල් පෝච්චිය කියලා. ඒක මායි ගුලියක් කරලා ඒකෙන් හදන වළඳක්. දැන් මැටි මල් පෝච්චිය කියන්නේ දැන් ඒකට කියන්නේ වළඳ කියලා. එකම මැටි ගුලිය මේ. ඒ මැටි ගුලියෙන්ම හදන බුද්ධ ප්‍රතිමාව. දැන් ඒකට කියන්නේ මැටි කියලා නෙවෙයි අර බුද්ධ ප්‍රතිමාව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා. ඒක මායි ගුලි කරලා අරගෙන දේව රූපයක් හදනවා. එතකොට දෙවියන් වහන්සේ. දැන් එතකොට මේ හැම තැනෙම තිබුණේ මොනවයි? මැටි. අර කලේ හැඩේට තියෙන කොටත් තිබුණේ මැටිම තමයි. අර මල් පෝච්චියේ තියෙන කොටත් මල් පෝච්චියක් තිබුණේ නෑ මැටි තිබුණේ. මැටිම තමයි. බුද්ධ ප්‍රතිමාව තැන, දේව රූප තැන, කලේ තියෙන තැන, වළඳ තියෙන තැන, ඒ හැම තැනම හැඩතල වෙනස් වුණා. නමුත් සංයුතිය මොකද්ද? හැම තැනම තිබුණේ මොනවද? මැටිමයි. එතකොට ධාතුව හැම මොහොත හැම තැනම තියුනේ මැටි. හැබැයි හැඩේ වෙනස් වුණා. එච්චරයි. හැඩේට අනුව නම වෙනස් වුණා, ප්‍රඥප්තිය වෙනස් වුණා. සංඥා වෙනස් වෙනවා, විතර්කේ වෙනස් වෙනවා, ප්‍රඥප්ති වෙනස් වෙනවා. මනෝභාවය වෙනස් වෙනවා. මානසික පැත්ත වෙනස් වෙනවා. ඒක අර සංඥාවට අනුව. නමුත් මේ හැම තැනම තිබුණේ මැටි. යාන්නේ වගේ තමයි මේ භෞතික ඇහැට පේන හැම වස්තුවක්ම. මේ දැන් මේසේ පුටුව ගත්තොත් දැහත් වට්ටි දැන් මේසේ පුටුවයි ගත්තොත් දැන් මේක එක හැඩයක් අර මේසේ තව හැඩයක්. එතකොට හැඩතල දෙක වෙනස් වුණාට මේකේ සංයුති ඒකයිනේ. ඒකත් ලී මේකත් ලී. ඒකත් සතර මහා ධාතු මේකත් සතර මහා ධාතු. දැන් අපේ ශරීර ගත්තත් අපේ ශරීරවල හැඩතල වෙනස් වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සංයුති ඒකයිනේ. හැම කෙනාගේම ශරීරයේ පඨවි ආපෝ තේජෝ වාය හතර මහා ධාතුනේ තියෙන්නේ. එතකොට අභ්‍යන්තර පටවි ධාතුවේ බාහිර පටවි ධාතුවේ දෙකම එකයි. අභ්‍යන්තර ආපෝ ධාතුවේ බාහිර ආපෝ ධාතුවේ දෙකම එකයි. එතකොට අභ්‍යන්තර තේජෝ ධාතුවේ බාහිර තේජෝ ධාතුවේ තේජෝ ධාතු තේජෝ ධාතු සමානයි. අභ්‍යන්තර වායෝ ධාතු බාහිර වායෝ ධාතු සමානයි. අභ්‍යන්තර අවකාශ ධාතු බාහිර අවකාශ ධාතු සමානයි. එතකොට අපිට මේ මේ මේසට මේ පුටුවට පුටුව අතර අත වදිනවා කියන්නේ මොකද්ද? අත පුටුවේ වදිනවද ධාතු ධාතු වදිනවද? අපට පුටුවක් අතට හම්බෙනවයි කියන්නේ අපේ හිතයි කියන්නේ ප්‍රඥාත්ති වල. නමුත් මේ අත කියන්නේ නැහැ නේ පුටුව කියලා. එතකොට මෙතන වැදිලා තියෙන්නේ ධාතුව ධාතුව වැදිලා තියෙන්නේ. දැන් අපිට මෙහෙ වාඩි වෙලා ඉන්නකොට කයට දැනෙනව පුටුව දැනෙනව පොළව දැනෙනව. කයේ බර ගතිය දැනෙනව. තද වෙලා තියෙනව පොළවට පුටුවට. හැබැයි දැන් මේ පුටුව උඩ මම ඉන්නවද ධාතුව ධාතුවද වැදිලා තියෙන්නේ? ධාතුව ධාතුව. කෙනෙක් පුටුව උඩ ඉන්නව නෙමෙයි. ධාතුව ධාතුව වැදිලා තියෙන්නේ. ආන්නේ වගේ. එතකොට අර සම්මුති සංකල්පයේ බිඳගෙන පරමාර්ථ සංයුතිය දකින්න ඕන. පරමාර්ථේ. පරමාර්ථේ දකින්න. අන්න එහෙම ඒක තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. දැන් එතකොට දැන් මෙතන අපි දැන් ඇහැට පේන අයව ගත්තොත් පුටුව, මේසේ, දැහැත් වටිය, කැමරාව, බිත්තිය, හාමුදුරු කෙනෙක්, ගිහි පැවිදි, ඔරලෝසුවක්, එතු දොරක් මේ විදිහට අපිට දේවල් ටිකක් කියන්න පුළුවන් ඇහැට පේන දේවල්. හැබැයි ওই පේන දේවල් වල හැඩතල වර්ණ වෙනස් වුණාට හැම තැනම තිබුණේ සතර මහා ධාතු සංයුතිය. හැම තැනම ධාතුව තිබුණේ. එතකොට අන්න ඒ සම්මුති ඔක්කොම බිඳගෙන ධාතුව දකින්න ඕන. ඊට පස්සේ දැන් ඇහැ කියන්නේත් මොකද්ද? ඇහැ කියන්නේ ධාතුව. ඇහැ කියන්නේ සතර මහා ධාතුන් හට නිසා හටගත් ප්‍රසාද රූපේ. ඇහි මස් ඇහැ තියෙනවා, මස් ඇහි ප්‍රසාද හැතියෙන. එතන තියෙන්නේ ධාතුව. ඇහැට පේන රූප සියල්ලම ගත්තත් පේන රූපවල හැඩතල වර්ණවල නානත්වයක් පෙනුනට ඒ හැමතැනම සංයුතියම ගත්ත ධාතුව සතර මහා ධාතු. එතකොට ඇහැට රූපයක් පේනවා කියන්නේ ඇහැට මේසෙ පේනවා කියන්නේ ඇහැට මේසයක් පේනවද ධාතුව ධාතුවද ගැටලා තියෙන්නේ. ධාතු ගන්න චක්කු ධාතු රූප ධාතු. චක්කු ධාතු රූප ධාතු. එතකොට කන කියන්නේ ධාතුවමයි. මස් කන කියන්නේ ධාතුව. මස්කණේ තියෙන ප්‍රසාද කන කර්ණ සංගේ පටලෙ ධාතුවෙම හටගත්තේ. එතකොට ඒ කර්ණ සංග පටලෙට තමයි ප්‍රසාද කන කියන්නේ. කියන්නේ මේ ප්‍රසාද කනට අර භෞතික රූපේ ධාතු තෙරපීමකින් දැන් මේ වගේ සබ්දයක් ඇති කරාම ධාතු තෙරපීමකින් සබ්දයක් නිකුත් වෙනවා. ඒ සබ්දේ ඇවිල්ලා වෙනස් වෙවි අර ප්‍රසාද කනේ වැදුනහම අන්න ඒ සබ්දයක් දැන් අපි හිතමු කන බල්ලෙපුරුණ සබ්දයක් ඇහුව බල්ලෙක් ඇවිල්ලා කනේ වදිනව නෙවෙයි ශබ්ද ධාතුනේ වදි. ශබ්දය ඇවිල්ලා වදි. එතකොට ධාතුව ධාතුව වැදිලා තියෙන්නේ. කන කියන්නේ ධාතුව, ශබ්දය කියන්නේ ධාතුව. සෝත ධාතු, ශබ්ද ධාතු. ධාතු කියන්නේ යමක මූලික ස්වરૂපේ. මූලික ස්වરૂපේ, මූලික සංයුතිය ධාතුව. එතකොට නාසයට ගඳ සුවඳ දැනෙන කොටත් ධාතුව ධාතු. දිවට රස දැනෙන කොටත් ගන්ධ ගහන ධාතු, ගන්ධ ධාතු, ජීවා ධාතු, රස ධාතු, කාය ධාතු, පොට්ටබ ධාතු.
ආන්න මනෝ ධාතු ධම්ම ධාතු. අන්නේ ධාතුවේ මට්ටමකට ඥාණය නුවණ අවබෝධය ඔසවා ගන්නවා. එහෙම වුණාම තමයි අපිට අර සම්මුතිය ලෝකේ බිඳගෙන පරමාර්ථයේ පිරිසිඳ දැකගෙන මේ සිතේ මධ්‍යස්ථාවයේ උපේක්ෂාව ගොඩ නැගින්. තණ්හාව දුරු වෙන්නේ එහෙමයි. එතකොට තණ්හාව දුරු කරන්න වෙන ක්‍රමයක් නැහැ. තණ්හාව දුරු කරන්න පංච උපාදානස්කන්ධ පිරිසිඳ දකින්නම ඕන. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් පරමාර්ථය දුක දැක්කොත් තමයි තණ්හාව දුරු වෙන්නේ. එහෙම නැතුව තණ්හාව දුරු කරන්න වෙන විකල්පයක් නැහැ පින්වත්. පින්දහම් කරගෙන 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 ගියහම තණ්හාව ඉබේම දුරු වෙයි. එහෙම වෙන්නේ. පින කියන්නේ සසර තමන්ට manussත්වයේ දිව්‍යත්වයට යන්න උපකාර වෙන ශක්තියක් තමයි. හැබැයි නිවන් දකින්නවා කියන එක වෙන එකක්. පින්දහම් කළා සුගති මග ගොඩනගා ගන්න සුගතියට නිවනට යන්න උපකාර වෙනවා පින. හැබැයි මේ දුක අවබෝධ වීම මත තමයි තණ්හාව දුරු කරලා නිවන් දකින්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න ධාතුවේ මට්ටමට ඔසවා ගන්නට. දැන් එතකොට අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි අර සම්මුති ලෝකයේ තියෙන හැඩතල වර්ණවල සංකල්පිතව ප්‍රඥාත්තිවල හිරවෙච්ච මානසිකයේ කොටුවෙච්ච මානසිකත්වයෙන් මිදිලා ධාතුවේ මට්ටමට ඔසවා ගත්තාම පුදුමාකාර විදිහේ නිදහසක් හම්බ වෙනවා මේ හිතට. පුදුම බරක් මහා බරක් බිමින් තිබ්බා වගේ මහා සැනසීමක් හම්බ වෙනවා ධාතු මානසිකාරය. හිතට සිටිවිලි නැ කිසි බරක් නැ සැහැල්ලු වෙනව මනස. අන්න තණ්හාව දුරු වෙනකොට අන්න මනස එස වෙනව උඩට ආධ්‍යාත්මය එස වෙනව. දැන් අර පොළොවට බර වෙලා තද වෙලා තියුනේ මහා බරක් උඩ තියාගෙන ඉන්න වගේ හිටියේ. නමුත් අර ධාතු මනසිකාරයෙන් කුණප මනසිකාරයෙන් යම් කිසි මට්ටමකට ඒක තේරුම් යනකොට අන්න මනස සැහැල්ලු වෙනව. අන්න ආධ්‍යාත්මය ඉහළට යනවා. අන්න එහෙම ආධ්‍යාත්මිකයේ ඉහළට එස වුණු කෙනෙක් තමයි මරුණාම සුගතිය යන්නේ. මනුස්සත්වයට දිව්‍යත්වයට බ්‍රහ්මත්වයට පත් වෙන්නේ ඒ වගේ මනස සැහැල්ලු වෙච්ච කෙනෙකුට. මනස වෛරයෙන් තරහවෙන් ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් පලිගැනීමෙන් මහා කටුක රළු මානසිකත්වයක් තියාගත්ත කෙනෙක්ම එයාගේ මනස පහලට බැඳිලා ඇදිලා තියෙන්නේ. එයා මැරුණ ගම එක නිරේ යනු එක තිරිසන් ලෝකේ පෙරේතයක එක මහා භයානක තැනකට රළු තැන්වල ගිහිල්ලා උපදින දුගතිය. මොකද එයාගේ මනස අර බාහිරට බර වෙලා තියෙන බැඳිලා තියෙන තද බල ලෙස. මනස මෘදු වුණු සැහැල්ලු වුණු නිර්වල් වුණු කුසල සහගත වුණු කෙනෙක් තමයි අර manussත්වයට දිව්‍යත්වයට සුගතියකට යන්නේ. ඒ නිසා තමයි පින් කරන්න කුසල් කරන්න මේ හිත සැහැල්ලු කරගන්න තණ්හා අඩු කරගන්න කෙලෙස් අඩු කරගන්න. එතකොට තමයි manussත්වයට දිව්‍යත්වයට කර්ම හරහා යන්නේ කර්ම හැදිලා. අපි වෛරය තරහව ක්‍රෝධ ඊර්ෂ්‍යාව රළු මානසික දැන් ඉදකඩන් යාන වාහන වලට දැන් ගිවල් දොරවල් වලට දඹු දරුවන්ට දැඩි මසුරුකමකින් මානසිකව බැඳිලා ඉන්න. එතකොට එයාගේ හිත පහළට ඇදිලා තියෙන්නේ. එතකොට මරුණ ගමන් එක්ක ප්‍රේත ලෝකෙ එක්ක අසුර ලෝකෙ එක්ක තිරිසන් ලෝකෙ එක්ක නිරේ බරපතල පාප කර්ම කර සිද්ධ කරගන්න. එතකොට මේ මනස තණ්හාව අධිකයි, ලෝභ දේශ මොහ අධිකයි. එතකොට නරක තැනක උපදිනවා. ඒව සැහැල්ලු වෙලා කෙලෙස් සංසිඳවගෙන කෙලෙස් බර අඩු වුණාම තමයි අර ඉහළට යන්නේ කෙනෙක්. එතකොට manussත්වයේ දිව්‍යත්වයට පත් වෙන්නේ. එතකොට ධර්මයේ තියෙන්නේ ධර්මය අවබෝධ කරලා මේ හිත නිර්වෘල් කරන සම්පූර්ණම හිතේ සැහැල්ලු ඇති වුණාම ඒ ආර්යත්වයට පත් වෙනවා. එයා සුගතිය යන්නේත් නැහැ දුගතිය යන්නේත් නැහැ පිළුවන් පාන. නිදහස් වෙලා යන සම්පූර්ණම කෙලෙස් දුරු වුණා. ඉතින් ඔන්න ඒ විදිහට පින්වත්නි අපට තණ්හාව දුරු කරගත්ත යටපත් කරගත්ත ලෝභ දේශ මෝහ දුරු කරගත්ත තරමට තමයි බුද්ධ ශාසනයේ පිහිට තියෙන්නේ රැකවරණේ තියෙන්නේ. එතකොට අන්න රූපය අවබෝධ කරගන්න ඕන ওই විදිහට. එතකොට ඇහත් රූපය චක්කු විඥානයත් ඔන්න එකතු වුණාම ඇහැට රූප පෙනීම කියන එක එනවා. විඥාන ශක්තියත් එකතු වුණාම ඇහැටයි රූපයටයි විතරක් රූප පේන්නේ නැහැනේ. විඥාන ශක්තිය දෙන්න ඕන. අන්න එතකොට නාම ධර්මත් එතෙන්ට එකතු වෙනවා. අන්න වේදනා සංඥා චේතනා කියන ස්කන්ධත් පහළ වෙනවා එතකොට. එතකොට ඇහැට රූපයක් පේනවා කියන්නේ ස්කන්ධ පහම යෙදিলা තියෙනක. කනට සද්දයක් ඇහෙනවා කියන්නේ පංච උපාද ස්කන්ධ පංචස්කන්ධයේ මේදিলা තියෙන ඉතින්. ඝන සූණ දැන තැන රස දැන තැන පහස දැන තැන ස්කන්ධ මනසට සිතිවිල්ල දැනගන්න තැන. එතකොට මේ හැම තැනම යෙදিলা තියෙන මොනවද? වැය වෙලා තියෙන මොනවද? පංචස්කන්ධය. දකින්න බවක්, ඇහෙන බවක්, දැනෙන බවක්, දැනගන්න බවක් කියන ධර්මතාවට ගේදුනහම ස්කන්ධ පංච දෙක පංචකේ පංචයේ පංචකේ රාශි වෙලා යෙදිලා තමයි ඒ දකින්න බව, ඇහෙන බව, දැනගන්න බව කියන ධර්මතාවට ගේදී. දැන් ඔච්චරයි අපේ ජීවිතේ තියෙන්නේ.
බලන්න අපි හැම මොහොත දැන් මේ මොහොතක මේ මොහොතේ අපි බැලුවොත් අපේ ජීවිතය දිහා අපි තමන්ගේ පැත්තට හිත නමලා බැලුවොත් අපි දකින බවක් තියෙනවා මේ තමන්ම තමන් ගවේෂණය කර ඇහෙන බවක් තියෙනවා ගන්ධ සුවඳ රස පහස දැනෙන බවක් ඉන්න දැනෙන බවක් තියෙනවා මේ මොහොතේ බැලුවොත් මනසට එක එක දේවල් හිතෙන බවක් තියෙනවා එතකොට අපි හැම මොහොතක ඉන්නේ දකින බවක ඇහෙන බවක දැනෙන බවක දැනගන්න බවක ওই ටිකින් තොරව අපට ජීවිතයක් තියෙනවද මොකක්වත් නැහැ. අපි හැම මොහොතක ඉන්නේ දකින්න අහන දැනගන්න බ මේ ආයතන හයේ ක්‍රියාවලිය තුල තමයි අපි නිරත වෙලා ඉන්නේ හැම මොහොතක. ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ ඊකෘත්‍යයක අපි නියලිලා ඉන්නේ නිරන්තරේ ඒක දකින්න අහන දැනගන්න බවක. දැන් අපිට ඔන්න ඔතන තමයි දුක දකින්න ඕනේ. සත්‍ය දකින්න ඔතන තියෙන මායාවක්. ඔතන තියෙන සත්‍යයක් යථාර්ථයක් අපි දකින්න ඕනේ. අන්නේ යථාර්ථයේ දැක්කහම තමයි දුක දැක්ක වෙන්නේ දුක දැක්කොත් තමයි ප්‍රහාණය වෙන්නේ සමුද්දුස්තන්නා උදුරු වෙන්නේ නිරෝධේ සාත් වෙන මාර්ගේ වැඩෙන්නේ මේ නාම ධර්ම පිළිබඳව මම විග්‍රහ කරගන්න වෙලාව මදි වෙනවා දැන් අපි මූලික කාරණාට ගියොත් අර සම්මාදිත දුක්ඛේ ඥානං දුක්ඛේ ඥානේ කියන එක ඔන්න පහල කරගන්න ඕන දැන් අපි උදාහරණයක් කියලා ගත්තොත් දැන් ඔබට දැන් ඔබ බලාගෙන ඉන්න මේ බණ කියන හාමුදුරුවෝ මාවම අරමුණු කරගන්නකෝ දැන් ඔබට හාමුදුරු කෙනෙක් දැන් පේන බවක් තියෙනනේ. දැන් බණ කියන හාමුදුරු ඔන්න පේනවා ඔබට S2ට. ඔබ බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්නකොට ඔබට පේන්නේ හාමුදුරු කෙනෙක් ඇහැට හම්බ වෙන්නේ වර්ණයක් පේන. එතකොට ඔය පේන වර්ණ සංඥාවට විතර කළා ඔබ S2 පියා ගන්න. S2 පියා ගත්තාම ඔබට ඔන්න මනසට හාමුදුරු මැවිලා පේන. ඔය හිතට මැවිලා පේනෝ දැන් මේ S2ටත් මෙහෙම පේනෝ මනසට මවා ගත්තාම හිතටත් පේනෝ ඔය ඇහැට පේන හාමුදුරු නෙවෙයි පින්වත් හිතට පේන හිතට පේන හාමුදුරු නෙවෙයි ඇහැට පේන ඔය දෙකක් එකක් නෙවෙයි දැන් අපට ওই දෙකම එකක් වෙලා තියෙන ඇහැට පේන්නෙත් ඒ හාමුදුරුවමයි S2 පියාගත්තාමත් ඒ හාමුදුරුව හිතට මැවිලා පේනෝ නමුත් ඒ හාමුදුරුවම තමයි අන්න එහෙමයි අපි හිතන්නේ එතකොට අර ඇහෙට පේන රූපේ ගෙනලා වර්ණ රූපේ ගිහිල්ලා අර මනෝ රූපෙට ගැට ගහනවා මනෝ රූපෙ ගිහිල්ලා එළියට ගැට ගන්න මේ ඉස්සරහින් අරගෙන ඇවිල්ලා ඇතුලේ රූපේ කියලා හිතා ගන්න මේ ඇතුලෙන් දකින කරත් එළිය රූපේ කියලා අපි හිතා ගන්න එළියෙන් දකින කරත් ඇතුලෙන් දැකපු එකයි කියලා හිතා ගන්න එතකොට ඇහැට පේන රූපේ මනසට ගැට ගහනවා මනසේ රූපෙ ගිහිල්ලා අර භෞතික රූපෙට බාහිරට ගැට ගන්න ඔන්න ඔය ගැට ගහිල්ලෙන් තමයි දුක එන්නේ අපට පුළුවන් නම් ඇහැට පේන රූපේ හිතට හමු වෙන්නේ නැහැ. හිතට පේන රූපේ ඇහැට හමු වෙන්නේ නැහැ කියලා අපිට නුවණ අවදි කරගන්න පුළුවන් වුණොත් ඇහැට පේන රූපේ හිතෙන් දකිනකොට හිතට පේන රූපෙට ආස කරන්නේ නැහැ. හිතට පේන රූපේ ඇහැට පේන්නේ නැහැ කියලා දැනගත්තාම ඇහැට පේන රූපේ හැම අතෑරෙනවා හිතට පේන රූපේ හැම අතෑරෙනවා. එතකොට ওই දෙකෙම නිදහස් වෙනවා. එතකොට ඒක ගැන සිහි වෙන්නේ නැහැ. ඒක සිහි වෙන ඒ ගැන උපේක්ෂාවක් එන්නේ. මානසිකව අර ඒ කිරෙහි තියෙන බන්ධන බලය ලිහිලා යනවා. බන්ධනේ ලිහුණාම දුක ඉවරයි. එතනින් දුකින් මිදෙනවා යා. ආන් මේ වගේ දැනීමක් එන්න ඕන. දැන් බලන්න කනට සද්දයක් ඇහෙන කොටත් එහෙමයි. දැන් අපි හිතමු කන අපි හිතමු කනට බල්ලෙක් බුරන සද්දයක් කනට ඇහෙනවා කියමු. දැන් ඇහෙනකොට දැන් බල්ලෙක් නැහනේ, ශබ්දේ බල්ලු නැහනේ, ශබ්දේ වර්ණ නැහනේ, ශබ්දේ හැඩතලයක් නැහනේ, ශබ්දයක් නේ ඇවිල්ලා කනේ වදින්නේ. බල්ලෙක් ඇවිල්ලා වදිනව නෙවෙයි, බල්ලෙක් කනින් ඇතුළු වෙනවත් නෙවෙයි ශබ්දයක් වදින්නේ. ඒ ශබ්ද සංඥාවටම අපේ මනසට මොකද වෙන්නේ? බල්ල හිතේ මැවෙනවා අපි. මවා ගන්න මනසින්. එතකොට මැවෙන තැන ඉන්නේ අපි අතීත තොරතුරු වලින් අතීත දැනුමකින් අපි මතක් කරගත්ත බල්ලෙක් තමයි මනසට මැවෙන්නේ. අර බුරපු බල්ල නෙවෙයි. බුරපු බල්ල අපට දකින්න බෑ කවදාවත්. අපට එයා හම්බ වෙන්නේ නෑ. එයා අපට කවදාකවත් දකින්න බෑ. කනට හම්බ වෙන්නේ නෑ. අපට බුරපු බල්ලගේ ශබ්ද සංඥාව විතර්ක කරලා ශබ්ද සංඥාවට අනුව හිතලා මනසින් මවාගෙනයි හදාගෙනයි බලන්න වෙන්නේ. බල්ල හිතින් හදාගෙන බලන්න. ඒක තමයි අපිම සංස්කරණය කරලා අපි බලන්නේ. අපිම නිෂ්පාදනය කරලා අපිම භුක්ති විඳිනවා වගේ එකක් කරන්නේ. අපිම සද්දේට අනුව අපිම ඇතුලෙන් එකක් බල්ලෙක් ඇතුලෙන් හදාගන්නවා. මනෝමෙන් චිත්‍රණය කරගන්නවා. චිත්‍රණය කරගත්ත බල්ල තමයි අපි දකින්නේ විඳින්නේ හැම කල්පනා කරන්නේ ඔක්කොම කරන්න අර මනසින් හදාගත්ත චිත්‍රයත් එක්ක. එළියේ ඉන්න බල්ල අපට අයිති නෑ. එයා ඒ සද්ද ඇහිලා එතන අවසන් වුණා. ඒ සද්දෙත් බල්ලෙක් ඇත්තෙන්නේ නෑ. මනසේ මැවෙන තැන බල්ලෙක් ඇත්තෙත් නෑ පින්වත්.
හැබැයි ඇහෙන බවට මනසේ මැවෙන බවක් තියෙන. එහෙම මේ විදිහට මනස සකස් වෙලා තියෙන. හැබැයි ඇහෙන බවෙත් මනසේ මැවෙන බවෙත් බල්ලෙක් හටගෙනම නැහැ. ඉපදිලාම නැහැ. හමු වෙලාම නැහැ. අන්න ඒක තමයි දකින්න ඕනේ. ඒක තමයි මෙතන හටගෙනම නැති දෙයක් නෙමේ මැවෙන්නේ කියන එක තේරෙන්න ඕන. අන්න ඒක තමයි ඥානෙ කියන්නේ. නුවණ කියන්නේ. දැන් සද්දේ ඇහෙන මට්ටමේ බල්ලෙක් හටගෙනම නැහැ කියන එකට ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන ඔබේ නුවණට. එතකොට ඔබට ඒ මට්ටමින් බල්ලෙක් හමු වෙලාම නැහැ. එතන ඇවිල්ලා සද්දයක් නේ ප්‍රසාදේ වදින්. බල්ලෙක් ඇවිල්ලා කණේ වදිනවා නෙවෙයි. එතන මූල ස්වરૂපයේ තේරුම් ගත්තාම සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. එතන පටිසම්පන්නව සිද්ධ වෙන ධර්මතාවයක් මිසක එතන ඇති බල්ලෙක් නෑ. හැබැයි ශබ්ද සංඥාවට අනු අතීතයේ දත්ත මතක් වෙනව, තොරතුරු එලි වෙනව, මතකයේ අවදි වෙලා මනසේ චිත්‍රණේ වෙනව, ඇඳෙනව බල්ලෙක්. එහෙන් මැවෙන තැනත් මැවිල්ලක් මිසක බොරුවක් එතනත් තියෙන. එතනත් ඇති බල්ලෙක් නෑ. මැවෙන එකත් මායාවක්, මිරිඟුවක් වගේ එකක්. අර පාරේ දවල් 12ට විතර යනකොට වතුර වගේ මැවිල පේනවා. හැබැයි වතුර වගේ මැවිල පෙවුනට වතුර තියෙනවද එතන? බොරුවක් නෙපෙන්නේ. දැන් ඕකට සතු රැවටිලා දුවනෝනේ වතුර බොන්න කියලා. නමුත් ඌට වතුර කවදාකත් හම්බ වෙයිද? අවුරුදු 100ක් ඒක පස්සේ දිව්වත් හම්බ වෙන්නේ නැහැ වතුර. ඒ මේක බොරුවක් මැවිල්ලක් තියෙන. ඒ වගේම මැවිල්ලක් තමයි අර මනසේ අපිට මැවිල පේන තැන. නැති දෙයක් ඇති දෙයක් හැටියට මවල පෙන්නනෝ මේ හිත. හිත කියන්නේ මායාකාරයේ සම්පූර්ණ බොරුකාරයේ. අපි වන්දනෝ හැම මොහොතක් අපි රවට්ටනවා. හැබැයි මනසේ පෙන්නපු දේවල් ඇත්ත කියලා පිළි අරගෙන අපි රැවටිලා ඒක පස්සේ දුවලා නැත්ද? අපි කොච්චර මේ සාම දුවනෝ කල්ප ගානක් මේ සංසාරේ දුවනෝ ඔය හිත දිහා බලාගෙන. ඔය හිත දිහා බලාගෙන හිතට මැවෙන දේවල් ඇත්තයි කියලා හිතාගෙන ඒක භෞතිකයේ තියෙයි කියලා හිතාගෙන අර මැවෙන චිත්‍ර රූපේ අර මිරිඟුව පස්සේ දුවනෝ. අර මිරිඟුව පස්සේ වතුර හොයන් දිවුවා වගේ. කවදාවත් වතුර හම්බ වෙන්නේ ඒ වගේ තමයි අපිට මැවෙන කිසිම දෙයක් අපිට සංසාරිවත් කවදාකවත් හමු වෙලා නැහැ. අපි ඔය හිතට මැවෙන දේවල් පස්සේ දුවනවා. ඒකේ සිහිනයක් වගේ සිහින දිනා ගන්න ඒක ලබන්න ලබා ගන්න දුවනවා. හැබැයි කවදාකවත් අපට ලැබිලත් නැහැ. ලැබෙන්නෙත් නැහැ කවදාත්. ඒක සිහිනයක්මයි මිරිඟුවේ කවදාකවත් වතුර හමු වෙන්නේ නැහැ. ඒ වගේ මේ මනසට මැවෙන දේ පින්වත්නි, මැවෙන දේ හැම දෙයක්ම මිරිඟුවක්, මායාවක්, හිණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දැක්කා. මායූපපඤ්ඤ විඥාන. විඥාන මායාවක් කියලා අවබෝධ කරගන්න කිව්වා. ඉතින් ඔකට රැවටෙන්නේ නැතුව ඉන්න කිව්වා. ඕකට රැවටෙන්නේ නැතුව ඉන්න එකම තමයි දුකින් මිදෙනවා කියන්නේ. ඕකට රැවටුණා කියන්නේ දුක එනවාමයි. ඕකට රැවටුනොත් දුක එනවාමයි ඒක නවත්තන්න බෑ කාටවත්. ඕකට රැවටෙන්නේ නැතුව ඕක තේරුම් අරගෙන අවබෝධ කරගන්න කෙනා තමයි දුකින් මිදෙන්නේ. වෙන දුකින් මිදෙන්නේ වෙන විකල්පයක් නෑ. දුකින් මිදෙන්න නම් මනසේ මැවෙන දෙයට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕන. රැවටුනොත් දුක ඇදෙනවමයි. දුක ඇදෙනවමයි. දුක එනවමයි. දුක් විඳින්න වෙනවමයි. ඒ නිසා දැන් බලන්න අපිට මේ කාමේ, රාගේ, ద్వේෂේ, වෛරේ මනෝවිද්‍යාකාර මනෝභාවයන් අපට ඇවිල්ලා තියෙනවනේ. අපි ඒවා අත්දැකලා තියෙනවනේ. හැබැයි බලන්න මේ අත්දැකීම ඒ කෙලෙස් හැඟීම ආවේගයේ එන්නෙම මේ හිතේ රූපෙට රැවටීම නිසා. අපට ඇවිල්ලා ඒ මනසේ ආවේගයේ එන්නෙම ඒ මනෝභාවයේ හැදෙන්නෙම හිතේ මනසේ රූපෙට රැවටීම මතමයි. හැබැයි එතන විමර්ශනය කළා මනසේ මායාව තෝරගත්තාම දැනගත්තාම අර ගොඩ නැගිච්ච කෙලෙස් එතනම දිය වෙලා යනවා. දුර වෙලා දුක ඉවරයි. එහෙනම් මේ දුක තියෙන්නේ ඇත්ත නොවැටීමක් එක්කයි. මේ ඇත්ත වැටහව ගත්තාම මේක අවබෝධ වෙනකොට දුක එතනම දිය වෙලා අවසන් වෙලා යනවා. එහෙනම් දුක එන්නේ සත්‍ය නොවැටීමක් එක්කයි, ඇත්ත නොපෙනීමක් එක්ක. ඇත්ත වැටහුනහම ඇත්ත පේනකොට මේ සියලු දුක් එතනම අහවරයි. ඔක්කොම ඉවරයි. එහෙනම් අවිජ්ජා පත්‍ය සංඛාරා නේද? අවිද්ද ඇත්ත නොපෙනීමක් එකනේ සමස්ත දුක්ඛ ස්කන්ධේම මේ දුක් කැළම ගොඩ නැගෙන්නේ. ඇත්ත දැකීම තුළ අවිජ්ජා නිරෝධ, අවිජ්ජා නිරෝධයෙන් සංඛා නිරෝධයි. විඤ්ඤා නිරෝධයයි නාම රූප සලආයතන පස වේදනා තණ්හා උපාදාන ජාති ජරා මරණ සමස්ත දුක් කැළම නිරෝධ වෙනවා ඇත්ත දැක් දැර්සණයට. නොදැක්මට අවිජ්ජා පත්‍ය සංඛාරා විඤ්ඤා නාම රූප සලආයතන පස වේදනා තණ්හා උපාදාන ජාති ජරා මරණ සමස්ත දුක් කැළම ඇති වෙනවා මේ රැවටීම තුළ. ඒකයි මේ සියලු දෙයට හේතුව අවිද්‍යාව කියලා පෙන්නන්නේ. අවිද්‍යාව විද්‍යාව දෙක පෙන්නන්නේ ඒකයි. ඉතින් ඔන්න ඔය නිසා පින්පත්නි අන්න ඒ ටික ඒක තමයි අපි ධර්ම ශ්‍රවණයෙන් දැනගන්න ඕනේ. මේ මෙන්න මෙතන සත්‍ය නොවැටීමක් මත මේ සමස්ත දුක් කැළම ගලාගෙන යන බවත්, මේ සත්‍ය වැටහීම මත මේ සමස්ත දුක් ගංගාවම වියලිලා යන බවත් මේ පටිච්ච සමුප්පාද හේතුඵල ධම තමයි දකින්න ඕනේ.
අන්න ඒක දැක්කොත් ඔබ බුදු දහම දැක්ක ධර්මය දැක්ක වෙන. දැන් ඒ ධර්මය තුළින් භාග්‍යවතුන් වහන්සේගේ අරිහත්වය දැකගන්න, සම්මා සම්බුද්ධත්වය දැකගන්න, ධර්මයේ ස්වාක්ඛාත බව දැකගන්න, මනාකොට වදාළ දහම බව දැනගන්න, ඒ ආර්ය මහා සංඝරත්නයේ ඒ දහම අවබෝධ කරගත් උත්තම වේකාන්තයේ සුපටිපන්න බව දැනගන්න. අන්න ගුණ දැන පටිච්ච සමුප්පාද සමුදය අත්තංගමේ දැකලා ධර්මයේ දැකගෙන ධර්මයේ තුළින් තුනුරුවන් දැකගෙන ගුණ දැන සද්ධාවන්තව අවංකව පැහැදීම ගොඩ නැගෙන. අන්න එතකොට අන්න යාට කියනවා සද්ධාවන්තය කියලා. ඒ සද්ධාව බොහොම දුර්ලභයි. ඒ සද්ධාවන්තය තමයි සතර පායෙන් මිදෙන කෙනා. අන්න යා සතර පායට වැටෙන්නේ. ඒ කෙනා නියතෝ සම්බෝධි පරායන. ඒ කෙනා ආර්ය ශ්‍රාවකී බවටපත් වෙනවා. ඒ කෙනා ඒකාන්තයෙන් නිවන් දකිනවා. එහි අන්නේ විදියට තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දැකගෙන ධර්මයේ තුලින් තුනුරුවන් දැගෙන සද්ධානුසාරී වෙලා ධම්මානුසාරී වෙලා ඒ ධහම යලි යලි නුවණින් විමර්ශනය කරමි අන්න මගඵල නිවනින් සැනසෙන්න වාසනාව ලැබෙන. ඉතින් ඔන්නෝම පින්වත්නි ඥාණයෙන් ඥාණය ඔසවාගෙන යන ගමනක් තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. එහෙම ගමනක් ගියොත් තමයි තිසරණ සරණ පිහිට ලැබෙන්නේ. ඉතින් මේ පින්වත් හැම දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල තිසරණ පිහිට ලබන්ට වාසනාව ලැබීවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ගාල්ල හෙළ විදුහලේ 84 ඇලිරක් බී කණ්ඩායමේ හෙළ නිලධාරී මහත්මීන් පිරිස විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. ඉතින් මේ දායකත්වයේ දරූ සදැහැති පින්වතුන්ට මේ පින් බලෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා, සිතක් ශාන්තියක් වේවා, කායික මානසික නිරෝගී සම්පන්නයේ සැලසේවා, සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ භාවයටපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල සත්පුරුෂ ඇසුර ලැබමින් සද්ධර්ම ශ්‍රවණයේ තව තව ලැබමින් යෝනිසෝ මනසිකාරයේ යෙදමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදමින් දාන සීල භාවනා පින් දහම් කරමින් සද්ධා සීලාදී ගුණ සම්පත් දිනු කරමින් සීල සමාධි ප්‍රඥා දිනු කරමින් මේ ගෞතම බුද්ධ ශාසනය තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබන්ට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අරමුණ වශයෙන් ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට සියලුම මහා සංඝරත්නයටත් පතනා බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. ධර්ම දාණයට සහභාගී වූත් උදව්පකාර කළා වූත් ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාට දායකත්වයේ දරුව පිරිසට ශිල්පය ලබා දුන් ගුරුවරුන්ටත් ගුරුවරුන් හටත් උතුම් චතුරාර්ය සත්‍ය ඉතාම කෙටි කලකින් අවබෝධ කර ගැනීමට මෙම උතුම් ධර්ම දානය දානමය පුණ්‍ය කුසල් උපකාර වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ධම්මිකා සෙනවිරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයාගේ මෑණියන් වන මහරගම පදිංච විශ්‍රාමික හෙළ විදු සොහවිරිය වන චන්ද්‍රලතා සෙනවිරත්න මහත්මිය දැනට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයට ඉක්මන් සුවය හා නිරෝගී සම්පත්තියේ සැලසේවා, ඖෂධීය ගුණයේ සැලසේවා, නිදුක් නිරෝගී සම්පත්තියේ සැලසේවා, විංසත් සතවර්ෂ අධික කාලයක් දීර්ඝායුෂ භුක්ති විඳින්න මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාද වේවා කියලා ආශිර්වාද කරන සාදු කියලා. මෙම කණ්ඩායමේ සිට පරලෝ සැපත් ASJ ගුණතිලක ජයන්ති දයානන්ද දයාපාල යන මහත්ම මහත්මීන්ටත් සියලු දෙනා නමින් පරලෝ සැප සියලුම සංසාරගත ඥාතීන්ටත් මේ පරලෝ සැපවත්ව ඉක්මන් භවයක උතුම් වූ නිවන්සුව පිණිස මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය කුසල් බලයෙන් තුනුරුවන් සතු ගුණ බලයෙන් සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා. කායික මානසික නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා. ධර්ම දානමේ කුසලය හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා, පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරන අතර නමින් මිය පරලෝකයේ සියලුම මියගිය ඥාතීන්ටත් මේ පින් හිමි වේවා. මියගිය ඥාතීන්ගේ ජීවිත සැපවත් වේවා. මේ දුක් ඇති භයානක ගෝර කටුක සංසාර කතරෙන් අත මිදී ලබන අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ටත් පින් දෙමු. ඒ වගේම අල්පේසාකේ මහේසාකේ ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ඨකාමී හිතකාමී සම්මිය දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් හිමි වේවා.
දෙවියන්ගේ දිව යසීසුරු වඩා වර්ධනය වේවා. පින්වත් හැමට දෙවියන්ගේ දැහැමි රැකවරණය දේවා ආශිර්වාදයේ සැලසේවා. දෙවියෝද මෙපින් අනුමෝදන්ව මේ දුක් ඇති සසර කතරින් අත මිදේවා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. ලක්වැසි ජනතාවට, ලෝවැසි ජනතාවටත්, කෝටි 850ක් විතර වාසය කරන මනුස්ස ලෝකේ සියලු මනුස්ස වර්ගයාටත්, සියලු දෙවි සියලු මනුස්සයන්ටත්, හිතහිත මැදහා සියලු දෙනාටත්, සියලු මියගේ ඥාතීන්ටත්, දෙවියන්ටත්, හිතහිත මැදහා සියලු දෙනාටත්, සියලු දෙවියන් ඇතුළු සමස්ත ලෝකයාටත් දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයේ පිණිසම මේ පුණ්‍ය කුසල් සෑම සියලු දෙනාටම එකමසේ හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට ගාථාව කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහාම අවබෝධ වේවා කියලා ආශිර්වාද කරන වැඳගත්. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.